සඳයි සමස්ත ලක්වැසි ලෝවැසි සදහවත් පුණ්‍යවන්තක සෑමසිරි දාන ඔබ මාමෑණි සාතිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික වූ ශ්‍රී සත්‍යර්මය සකල සත්‍යාවිත ප්‍රදාන කිරීමෙන් ආරම්භ කරටිය දෙනෝ යෝටි විනාලිකා අංක 114 මෙත්මග බෞද්ධ නාලිකාව ඔස්සේ අදවසේ අප සූදානම් මේ සීල වැඩසටහන් සජීවී ලෙසින් මොහොත් ලෝකයටම විසුරුවා හරිනවා. අද ගරි ජාන අපේ ගෞරවනීය නායක හම්බන් මහත්මයාගේ ගෞරවනීය වැඩම කරවීමෙන් අප සූදානම් මෙතෙන් සිට මේ වැඩසටහන ආරම්භ කරන්නට ඉදමත්ෙන් ගෞරවනීය නායක හම්බන් මහත්මයාගේ පිළිගැනීම සඳහා ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. ගාල්ල තරන්දිණිය මහගොඩ ගලගොඩ ශ්‍රී සෛලතරාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේට මේ මොහොතේදී දේශකයන් වහන්සේ පිළිගන්නා හැටියට අවසරයි පින්වත් අපේ හාමුදුරුවනේ. ගෞරවනීය ආරාධනා පිළි අරගෙන ඓතිහාසික අපේ විහාරස්ථානයේට වැඩම කරන්නට යෙදුන රූපවාහිනී ගුවන්විදුලි විශේෂයෙන් අපේ නිවේදක මහත්මයා සඳහන් කරපු විදිහට මහරහතුන් වැඩිමඟ ඔස්සේ ධර්ම දේශනා සිද්ධ කරන අති ගෞරවනීය අපේ රාජගිරියේ ආර්ය ඥාන අපේ හාමුදුරුවෝ තාමත් ගෞරවයෙන් අපි මේ වෙලාවට පිළිගන්න ලබනවා සාදරණීයව පාරාපරාද සිතලා උතුම් වූ ආජීව අට්ඨමක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්ලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නවසර ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝරත්නයේ නවසර වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගේ නවසර පින්වත්නි අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා අපේ පින්වත් නිහාල් සුදසිංහ මහත්මයා ඇතුළු ඒ දායක පින්වතුන්ලා කරන්ගින් කරන්දෙනිය ගලගොඩ ශෛලතරාරාම විහාරාධිපති අවසරයි කුඩුමේදී සෝමස්සර ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව නිහාල් සුදසිංහ ඇතුළු ඒ දායක පින්වතුන්ලා අපිට බොහොම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කරා මේ විහාරස්ථානයට වැඩම කරලා ධර්මදේශනා මේ පින්කම සිද්ධ කර දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ විසිතුරු විචිත්‍ර වූ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම මේ මොහොතට ඒ මෙත්මද ටීවී ආයතනයේ ඒ ගෞරවනීය අනුශාසක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කළා කියනවා. එනිසා පින්වතුන්ලා සෑම දෙනෙක්ම එකතු වෙලා බොහෝම විචිත්‍ර වූ විසිතුරු පින්කමක් සිද්ධ කළා කියනවා. පින්වතුනි පින්කමක විචිත්‍ර භාවයේ දකිද්දී පින්කමක ලස්සන දකිද්දී ඒ විචිත්‍ර භාවය ඒ ලස්සන තුලින් අපි දකින්නේ එම පින්කම සිද්ධ කළා වූ එම පින්කම සංවිධානය කළා වූ ඊට අනුශාසනා ධර්මයන් සකස් කොට දුන්නා වූ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු එම ගිහි දායක පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි කොයිසානම් විචිත්‍ර භාවයක් දක්වනවාද කියන කාරණය ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දඹදිව බොහොම විචිත්‍ර චිත්‍රයක් තිබ්බා පින්වතුනි. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. එහෙමනම් පින්වතුන්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරගනිද්දී ඒ විචිත්‍ර භාවය තුළ අපි දකින්නේ
පින්වතුල්ලාගේ සිස්සතන් උතුම් පෙරුවන් උදෙසා මේකට වඩා විචිත්‍රයි කියන කාරණය පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවේ ජීවත් වුණා. ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරාවි නිගරු කරාවි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සාස්තුන් වහන්සේ හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කළා කියද්දී පින්වතුල්ලා ගිහි පින්වතුල්ලා සෑම කෙනෙක්ම මහා සංඝරත්නය අරමුණු කරගෙන මලින් සුවඳින් ආලෝකෙන් පාවඩ වලින් හේවිසි වලින් උඩුබියන් වලින් විචිත්‍ර වූ පූජාවන් දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා. ඒ නිහතමානී සතුට තමයි පින්වතුල්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන මෙවන් විචිත්‍ර වූ පූජාවන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වන නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පින්නතුනි. ඒ අහිංසක සතුට දරාගෙනයි ඔබට මේ උතුම් ධර්මය දේශනා කරන්නේ. පින්වතුනි යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න දෙස් සත්පුරුෂ දෙවියන්ගෙන් සත්පුරුෂ මනුස්සයන්ගෙන් සත්පුරුෂ බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට මහා සංඝරත්නය පත් කරන්න මේ ලෝක ධාතුවේ උතුම් පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් වේසක් ගත්තද පින්නතුනි. විනය කාරණාවන් 200ක් අධිකරණයන් 7ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න සත්පුරුෂ දෙවියන්ගෙන් මිනිස්සෙන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපි පත් කරන්න බුදුරජාණන් වහන්සේ ගත්ත වෙහෙස මෙපමණයි කියලා අපිට කියන්න බෑ පින්වතුනි. ඒ නිසා මහා සංඝරත්නය හැටියට ඔබලා අපේ යම් ගුණයක් දැකලා ඔබලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලක් ඒ මල් දහසත් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි කියනතුනි. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියලා දුන්නේ. එනිසා කල්පනා කරන්න පින්වතුල්ලා සියලු දෙනා මේකතු වෙලා මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසි වලින් පාවඩ වලින් උඩුවියන් වලින් යම් විචිත්‍ර වූ පූජාවක් සිද්ධ කරලා තියෙනවාද ඒ සෑම පූජාවක්ම ලෝතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න සාදු සාදු සාදු. පින්වතුනි මම මුලින්ම පින්වතුල්ලාව ධර්ම දේශනාවක් සඳහා අරන් යන්නේ මොකද අපි හැමදාමත් බණ අහනවා. එනිසා මම පින්වතුල්ලාව භාවනාවේ පැත්තට අරගෙන යන්නම් මුලින්. පින්වතුල්ලා හැම කෙනෙක්ම දැස් පියා මං කිව්වාට පස්සේ දැස් පියාගෙන ශබ්ද නගලා කියන්න. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කය දුක් දුරු වී
සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මනුෂ්‍යයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දෙවියෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දෙවියෝද බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දෙවියෝද බ්‍රහ්මයෝද කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කය දුක් දුරු වී
සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් හා පස්සලස් චරණ ධර්මයන් මනාකොට දත්හින් විජ්ජාචරණ නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේඳ නිවන් පුරයට පැමිණි හේඳ සුගත නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයන් දත්හින් ලෝක විදූ නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්‍යයන් මනාකොට දැමූහින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහි සත්තා දේව මනුස්සානම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහින් භගවානම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං
දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමෙත පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං තී සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යා චරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝක විදු නම් වෙනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සත්තා දේව මන්සා නම් වෙනසේක භගවා නම් වෙනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සාදු කියන්නේ දැන් පින්වතුන්ලා මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මෙහි කළා පින්වතුනි ඔබ කොයිසා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙසිත පැතුරුවත් මෛත්‍රී භාවනාව වැඩුවත් පින්වතුනි සියලු සත්වයෝ සුවපත් වෙන්නේ නැහැ හොඳින් තේරුම් ගන්න ඕනේ අපි කොච්චර දැස් පියාගෙන දස දිසාවේම සත්‍යෝ සුවපත් වේවා මිනිස්යෝ දෙවියෝ බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා කිව්වට දෙවියන් මිනිස්යින් බ්‍රහ්මයින් සුවපත් වෙන්නේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මෛත්‍රී භාවනාව තුළින් අපි කරන්නේ අනුන් උපයෝගී කරගෙන තමන් ජීවිතේට ආනිසංස 11 එකතු කර ගන්නවා හොඳට තේරුම් ගන්න ලෝතර බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව ඔබලාට දෙන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙසිත පතුරවලා සියලු සත්වයින් උපයෝගී කරගෙන ඔබට මෛත්‍රියට අදාළ ආනිසංස 11 ජීවිතයට එකතු කර ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ පින්වතුනි.
සීලයට ආනිසංස පහක් තියෙනවා. දානයට තියෙන ආනිසංස තුනයි වර්ණය සැපය බලය. නමුත් මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම විවේකයක් තියෙන සෑම මොහොතකම සියලු සත්වයින්ට දස දිසාවේම සත්වයින්ට මෙස්සිත පතුරවලා පින්වතුනේ සියලු සත්වයෝ උපයෝගී කරගෙන ඔබ මෛත්‍රියට අදාළ ආනිසංස 11 ජීවිතයට එකතු කරගන්න. ඊළඟට කොච්චර අපි මෛත්‍රී භාවනාව වැඩුවත් කොච්චර අපි බුද්ධානුස්සතිය වැඩුවත් මේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවන්ට පින්වතුනි. විදර්ශනා භාවනාවන්ට නෙමෙයි. ඒ නිසා ඔබ කොච්චර සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ඔබ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙස්සිත ඇති කරගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා පිටුනි. නමුත් ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ සුගතිය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන්ට යටත් සුගතියක්මයි. ඔබ කොච්චර බුද්ධානුස්සතිය පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියන උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා පින්වතුනි. නමුත් මේ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ සුගතියක්මයි පින්වතුනි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවදුරට මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් වඩලා අනිත්‍ය වී යන සංස්කාරයන් පමණක් ජීවිතයට එකතු කරගන්න එපා කියලා. මොකද මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරලයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එංගතුනි මේ මොහොතේ ඔබ මේ භික්ෂුවගෙන් බණහනවා වගේ ඔබලා ජීවමාන බුදුරජාණන් වහන්සේලා දහස් ගණනකින් සංසාරේ පටිච්ච සමුප්පන්නව මේ විදියට වාඩි වෙලා බණහලා තියෙනවා. සංසාරේ රහතන් වහන්සේලා ලක්ෂ ගණනකින් මේ විදියට වාඩි වෙලා ඔබලා බණහලා තියෙනවා. කොයිසා සද්ධර්මයේ ශ්‍රවණය කළා කොයිසායේ සද්ධර්මයේ තුලින් අපි මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් පුහුණු වුණා. පින්වතුනි එකම බුදුගුණ භාවනාවක් මෛත්‍රී භාවනාවක් අපි විදර්ශනා නුවණ උදෙසා උපයෝගී කරගෙන නැහැ. අපි නිරතුරුවම අනිත්‍ය වූ සංස්කාර ගොන්නක් තමයි ජීවිතයට එකතු කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා පින්වතුනි කල්ප ගණන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල අපි ඉඳලා තියෙනවා. නමුත් ඒ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් හිටියා අපි ආයිම සතර අපායට වැටෙනවා පින්නතුනි. ඒ වගේමයි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාව වඩලා මෛත්‍රී ධ්‍යානයන් සකස් කරගෙන මේ කය සැහැල්ලු කරලා මෛත්‍රී එර්ධිමත් භාවයන් නැති කරගෙන ආකාශේ ඇවිදලා තියෙනවා. නමුත් පින්වතුනි ඒ සෑම එර්ධිමත් භාවයක්ම අනිත්‍ය වී ගිය සංස්කාරයමයි. ඒ වගේමයි මෙතන ඉන්න සෑම කෙනෙක්ම උතුම් බුදුගුණ භාවනාවන් වඩලා මරණාසන්න මොහොතේ උතුම් බුදුගුණ භාවනාවන් උපාදානය කරගෙන සිහියට නගාගෙන පින්වතුනි සක්විති රජගුරු වෙලා ඉපදිලා තියෙනවා. සුජම් ප්‍රතිය වෙලා සත්‍ව දෙවියෝ වෙලා ඉපදිලා තියෙනවා.
නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා පින්නතුනි ඒ නිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙන වෙලාවේ නැවත අතීතේ කළා වූ වරද කරන්නේ පා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ වඩන්නා වූ පුහුණු කරන්නා වූ සෑම මෛත්‍රී චිත්තයක්ම සෑම බුද්ධාංශකි භාවනාවක්ම විදර්ශනා නුවණ ඇති වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින භව නිරෝධයට හේතු වෙන පින්වතුනි විදර්ශනාමය ධර්මයක් බවට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උගසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන උතුම් සතර සතිපට්ඨානියව දේශනා කරනවා පින්වතුල්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න ඔබ කොතෙක් වාරයක් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබ කියන්නේ නැද්ද හිතන්නේ නැද්ද මුළු ජීවිත කාලය පුරාවට මේ මොහොතේ ඔබ වැඩුවා වූ මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න ඔබ මුළු ජීවිත කාලය පුරාවටම ඉතිපිසෝ භගවා අරහන් කියලා යම් උතුම් බුදු ගුණයක් සත්‍යාණය කළාද මෙනෙහි කළාද ඒ උතුම් බුද්ධාංශකි භාවනාවන් සිහියට නගා ගන්න පින්වතුනි සිහියට නගාගෙන දැස් පියාගෙන ඔබ නුවණින් දකින්න මේ සෑම මෛත්‍රී භාවනාවක්ම බුදු ගුණ භාවනාවක්ම ඔබ තුල වැඩුනේ ඔබේම රූපේ මුල් කරගෙනයි ඔබේම රූපේ මුල් කරගෙනයි දැන් ඔබ මේ උත්සාහ ගන්නේ ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරලා විදර්ශනා නුවණ ඇති කර ගන්නයි එහෙමනම් ඔබ දැස් පියාගෙන දකින්න මේ සෑම බුදු ගුණ චිත්තයක්ම සෑම මෛත්‍රී චිත්තයක්ම ඔබ තුල වැඩුනේ ඔබේ මේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි මේ අධ්‍යාත්මික රූපය මොහතක් කායානුපස්සනාවෙන් දකින්න දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දැස් පියාගෙන මොහතක් ඔබේ රූපය අට්ටික සංඥාවක් හැටියට දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබට උතුම් සම්මා සමාධිමත් හිතක් තියෙනවා ඒ උතුම් සම්මා සමාධිමත් හිත කියන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගයයි මේ මොහොතේ ඔබ තුල උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් වැඩිලායි තියෙන්නේ ඒ නිසා ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙනවා පංච නීවරණයන් යටපත් වූ හිතක් බුදුරජාණන් වහන්සේ මේ සම්මා සමාධිමත් හිතට කියන්නේ මායාවේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා මේ මොහොතේ ඔබේ ඔය සම්මා සමාධිය පින්තුනි මායාවේ දැස් අන්ධ කරලයි තියෙන්නේ ඇයි මේ මොහොතේ ඔබ තුල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් නැහැ බැහැර වෙලා තියෙන්නේ අතපත් වෙලා තියෙන්නේ සති සම්බොජ්ජංගය මතු වෙලා ඒ තුලින් ධම්ම විජය බොජ්ජංගයමයි මතු වෙන්නේ වීරය ඇති වෙනවා ප්‍රීතිය පස්සද්ධිය තියෙනවා සමාධිමත් හිත තියෙනවා ඇදීන් ගැටීන් වලින් තොර උපේක්ෂා හිතක් තියෙනවා කියන්නේ ඔබ පංච නීවරණයන් කාමච්ඡන්දයන් යටපත් කරගෙන මායාවේ දැස් తాවකාලිකව අන්ධ කරලයි මේ මොහොතේ ඉන්නේ ඔබ තුල කාමච්ඡන්දයන් නැහැ මේ මායාවේ දැස් අන්ධ කරපු සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුනි ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවන්න දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වැඩුනේ ඔබේ මේ රූපය මුල් කරගෙනයි ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළ දකින්න
කොටස් 32කට ගලවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි ඔය සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ රූපය කොටස් 32කට ගලවන්න. කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර. පින්වතුනි දැන් ඔබේ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ. ඔබේම රූපයයි ඔබ මේ ගලවලා තියෙන්නේ. මානසින්ගේ කොටස් 32ක මනෝමය රූපයක් ඔබ ඇති කරගෙන ඒ මනෝමය රූපයෙන් ගලවලා තියෙන කොටස් 32 දිහා බලන්න. මානසින් ඔබේ කෙස්රොද අතර ගන්න. ඔබේම කෙස්රොදයි. උදේ හවස පීරන, උදේ හවස සෝදන, සුවඳ විලවුන් තවරන ඔබේම කෙස්රොද මානසින් අතර ගන්න. මානසින් අතට අරන් බලන්නේ කෙස් රොද තුල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, සුදු පැහැ ගැන්වෙන කෙස් ගොඩක්, ඉදිලා යන කෙස් ගොඩක්, වැටිලා යන කෙස් ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන කෙස් ගොඩක් ඔබේම දත්තික ඔබේම නියපොතු ටික නුවණින් ගන්න. නුවණින් පීර පීර බලන්න මේ දත්වල නියපොතු වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, විරා යන දත් ගොඩක්, විරා යන නියපොතු ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන නියපොතු ටිකක් දත් ටිකක් ඔබේ මේ සම්මස්සට නහරකින් එක ගන්න. නුවණින් පීර පීර බලන්න මේ සම්මස්සට නහර වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, නරක් වෙලා, කුණු වෙලා, නිලමැස්සු අහලා, පණුව ගහලා කවදා වෝ දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දෙතිස් රූපයක්. පින්වතුනි, ඔබ රූපය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරනවා, රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරනවා. ඔබ මොකද්ද මේ කලේ? ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව තුළින් කායානුපස්සනාව ඔබ මතු කරගන්න. ඊළඟට ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී බුදු ගුණ භාවනාව තුළින් චිත්තානුපස්සනාව මතු කරගන්න. අතීතයට හිත යොමු කරන්න. ඔබ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා ඔබට යම් චිත්තයක් ඇති වුණා නම් පින්වතුනි, ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ. ඔබ කොයිසා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා මේ බුද්ධානුස්සතිය වඩද්දී කොයිසානම් සිතුවිලි ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? මෛත්‍රී භාවනාවන් පුහුණු කරද්දී කොයිසානම් සිතුවිලි ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? ඒ සෑම සිතුවිල්ලක්ම සිහියට නගා ගන්න. ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ පින්වතුනි. මීට මොහතකට පෙර ආතු ඔබ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගත්තා. ඒ සිතුවිල්ල දැන් ඔබට අයිති නෑ. මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල ඇති වුණ මෛත්‍රී චිත්තයන්, බුදු ගුණ චිත්තයන් සිහියට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම චිත්තයක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ වේදනානුපස්සනාව මති කරගන්න මෛත්‍රිය තුලින්, බුදු ගුණ තුලින්. පින්වතුනි, ඔබ මෛත්‍රී භාවනාව පුහුණු කරන වෙලාවේ, බුදු ගුණ භාවනාව පුහුණු කරන වෙලාවේ කොයිසානම් සැප වේදනා ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? කොයිසානම් උපේක්ෂා විඳීම් ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? භාවනාවට බාධා වෙද්දී කොයිසා දුක් වේදනා ඔබ තුල ඇති වෙන්නේ නැද්ද? පින්වතුනි, නුවණින් දකින්න, ඒකම සැප දුක් උපේක්ෂා විඳීමක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වෙලා ගියා. අතීතයට හිත යොමු කරලා බලන්න. ඔබ මෛත්‍රී භාවනා වඩපු වෙලාවේ, බුදු ගුණ භාවනා වඩපු වෙලාවේ
ඔබ තුල ඇති වුණා වූ ඒකම සැප දුක් උපේක්ෂා විඳීමක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ සෑම විඳීමක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනාන් පස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී භාවනා බුදුගුණ භාවනාව තුළින් ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි මේ සියලු ධර්මය අපිට කියලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා වූ අනිත්‍ය වූ ධර්මතාවයක්මයි ධම්මානුපස්සනාව මතු කරගන්න. මේ සෑම මෛත්‍රී භාවනාවක්ම බුදුගුණ භාවනාවක්ම ඔබ තුල වැඩුණේ ඔබේම කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාරයන් තුලින්මයි. ඒකම සංස්කාරයක්වත් නිත්‍ය නැහැ, අනිත්‍යයි කියලා ධම්මානුපස්සනාවෙන් දකින්න. ඔබ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වැඩුණ වෙලාවේ ඔබ තුල වැඩුණා වූ සප්ත බොජ්ජංග ධර්මය එකක්වත් නිත්‍ය නැහැ පින්වතුනි. ඒ සෑම සප්තබොජ්ජංග ධර්මයක්ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් ධම්මානුපස්සනාව මතු කරගන්න. මෛත්‍රී භාවනාවට බුදුගුණ භාවනාවට බාධා වුණ වෙලාවෙදී ඔබ තුල වැඩුණා වූ පංච නීවරණයෝ එකක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ සෑම පංච නීවරණයක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ ධම්මානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඔබ මුළු ජීවිත කාලයටම පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් තුලින් ඔබ තුල රැස්ුණා වූ කුසල් සංස්කාරයෝ එකක්වත් නිත්‍ය නැහැ පින්වතුනි. ඒ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය භාවයට පත් වෙනවා. ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි ඔබ මේ මොහොතේ මොකක්ද සිද්ධ කළේ? මුළු ජීවිත කාලය පුරාමට ඔබ මතු කරගත්තා වූ මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් උපයෝගී කරගෙන ඔබ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානිය ධර්මයන් මතු කරගත්තා. පින්වතුනි ඔබ නිරතුරුවම මේ සමත භාවනාවන් විදර්ශනා භාවනාවන් බවට පත් කරගෙන පුහුණු වෙද්දී ඔබ කවදා හරි මරණාසන්න මොහොතක ඔබට සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබේ චිත්තය චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා. පින්නතුනි ඔබේ සුවපත් වේවා කියන චිත්තයට බැඳෙන්නේ නැහැ. ඔබේ සුවපත් වේවා කියන චිත්තය තුළින් චිත්තානුපස්සනාව ඔබ මතු කරගන්නවා. ඔබ මරණාසන්න මොහොතේ උතුම් බුදු ගුණයක් සිහිපත් වුණොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නැගුණොත් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වී ගිය ධර්මතාවයක් කියලා ධම්මානුපස්සනාවෙන් ඔබ දකිනවා. පින්වතුනි ඔබ විදර්ශනා නුවණ සහිතවයි ඔබ ඇස් දෙක පියාගන්නේ. ඔබ අනිවාර්යයෙන්ම මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් උඩ ගැහුණු වෙලාවේ තව දුරටත් පින්වතුනි ජාති ජරා ව්‍යාධි මරණ උදෙසා මෛත්‍රී භාවනාව යොදා ගන්න එපා. බුදුගුණ භාවනාව යොදා ගන්න එපා. ඔබ වඩන සෑම මෛත්‍රී චිත්තයක්ම සෑම බුද්ධානුස්සති චිත්තයක්ම නිරතුරුව සතර සතිපට්ඨාන ධර්මයන් තුල පෝෂණය කරලා විදර්ශනා නුවණ උදෙසා උපයෝගී කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සාදු කියන්නේ පින්වතුල්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මම කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත් තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි.
ඇසනිසා හටගත්තාව යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි ඇසනිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇසනිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාව පංච උපාධානස්කන්දය අනිත්‍යයි කනේ අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනේ නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි කනේ නිසා හටගත්තාව යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කනේ අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන ශබ්දයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාව පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නාව පංච උපාධානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත්තාව යම්
විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සයෙන් හටගන්නාව පංච උපාධානස්කන්ඩය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයත් පස්සයෙන් හටගන්නාව පංච උපාධානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය පහස විඥානයත් පස්සයෙන් හටගන්නාව පංච උපාධානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප
ධර්මයෝ අනිත්‍යයි පින්වතුල්ලා මාත් සමග කියන්න මාත් සමග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි ඇස අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි අනිත්‍යයි පාස අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි සාදු කියන්නේ දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා සත්‍යයනේ කළා මේ නාම රූප ධර්මයන් කියන්නේ මොකක්ද රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ අධ්‍යාත්මික රූපයට ඒ කියන්නේ මේ සලායතේ නැස කන නාසය දිව ශරීරයට එතකොට රූපය කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපයට මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට කියනවා නාම ධර්මයන් දැන් මේ ඇස මොකද කරන්නේ ඇස නිරේතුව බාහිර රූපයන් සමග පස්සේ වෙලා වේදනා සංඥා සංකාර විඥානය කියන නාම ධර්මයන් සකස් කර දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් කියලා ඔබ බැඳුණොත් බැඳෙන්නේ පංච උපාදානස් දැන් අපි මේ බැඳිලා තියෙන්නේ මොකටද? පංච මේ ඇසට ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ටත් අපි බැඳිලා ගිහිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයතුරුම අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න කියලා. වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න කියලා. අතීත පංච උපාදානස්කන්ධේ වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්න කෙනා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දැන් අපි අනාගත පංච උපාදානස්කන්ධයට බැඳිලා දෙන්නේ නැද්ද අපි සෑම කෙනෙක්ම අනාගත පංච උපාදානස්කන්ධයට බැඳිලා ඉන්නේ අනේ අනාගතයේ මට මෙවැනි රූපයක් ලැබේවා මෙවැනි සුන්දර රූපයක් ලැබේවා මෙවැනි නිරෝගී රූපයක් ලැබේවා අනාගත රූපස්කන්ධය අපි සතුටින් ප්‍රාර්ථනා කරනවා අනාගතයේ රූපය ඇසුරෙන් මට මෙවැනි විඳින් මෙවැනි හඳුනා ගැනීම මෙවැනි සංස්කාර මෙවැනි දැනීම් සකස් වේවා කියලා
අපි සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා නමුත් ඒ ප්‍රාර්ථනා කරන පංච උපාදානස්කන්ධය නිත්‍ය වේද ඇයියේ අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා ගියා වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා යනවා ඒ නිසා ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ කීපියොමු කරන්න ඔබට ඔබ අතීතයට හිතියොමු කරලා ඔබේ අම්මාගේ මව් කුසෙන් ලෝකෙට බිහිවුණ වෙලාව ඔබ සිහියට නගා ගන්න ඒ ළමා ලදරු පුංචි ඇස් දෙක සිහියට නගා ගන්න ඒ ලපටි ලාමක පුංචි ඇස් දෙක ඔබට මතකද ඔබේ අතීත රූපස්කන්ධය තින්නතුනි ඒ අතීත ඇස නිත්‍යද අනිත්‍යද ඒ ඇස අනිත්‍ය වුණා ඒ ඇස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා ඔබ ඒ පුංචි ඇස් දෙකෙන් යම් රූපයක් දැක්කද ඒකම රූපයක්වත් නිත්‍ය නෑ තින්නතුනි ඔබ ඔබේ ඇස් දෙකෙන් දැක්කා වූ අම්මා කියන රූපය සිහියට නගා ගන්න අනිත්‍ය වෙලා ගියා ඔබේ ඇස් දෙකෙන් දැක්කා වූ තාත්තා කියන අතීත රූපස්කන්ධය සිහියට නගා ගන්න අනිත්‍ය වෙලා ගියා ඔබේ පුංචි ඇස් දෙකෙන් දැක්ක සෙල්ලම් බඩු තොටිල්ල ළමා නිවාස ලදරු පාසල පාසල ඔබේ ඇස් දෙකෙන් යම් බාහිර රූපයක් දැක්කද ඒ සෑම අතීත රූපස්කන්ධයක්ම අනිත්‍ය වෙලා ගියා පින්වතුනි ඒ ඇසත් අනිත්‍ය වෙලා ගියා ඇසෙන්සා සකස් වුණා වූ සෑම බාහිර පස්සයක්ම අනිත්‍ය වෙලා ගියා ඔබේ ඇස් දෙක නිසා කොයිසම් විඳින් නැති කරගන්න නැද්ද ඔබේ පුංචි ඇස් දෙකෙන් අම්මා දැකලා ඒ අම්මා නිසා කොයිසම් සැප දුක් උපේක්ෂා විඳින් ඔබ ඇති කරගන්න නැද්ද ඒ සෑම අතීත වේදනා ස්කන්ධයක්ම අනිත්‍ය වෙලා ගියා ඒ අතීත සෑම සංඥාවක්ම අනිත්‍ය වුණා සංස්කාරයෝ විඥානයෝ අනිත්‍ය වෙලා ගියා ඔබ අතීතේ කන් දෙකින් කොයිසම් සුන්දර ශබ්ද අහන්නේ නැද්ද ඔබේ අම්මා පුංචි කාලේ ඔබට පුතේ කියලා කතා කරද්දී ඔබ කොයිසම් සැප වේදනාවක් ලැබුවද එකම සැප වේදනාවක්වත් දැන් ඔබට ඇති නෑ ඒ නිසා මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දකින්නේ අතීත පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි ඒ අතීත ඇස කන නාසය දිව ශරීරය මනසත් ඒ වාතුලින් සකස් කරගත්තා වූ සියලු පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ නාම ධර්මයෝ අනිත්‍ය වෙලා ගියා අතීතයේ බලද්දි මිරිඟුවා අතීතයේ බලද්දි මෝහය ඊට වඩා දෙයක් නැහැ සියලු ධර්මතාවයෝ වෙනස් වෙලා ගිහිල්ලා ඇසක් වෙනස් වුණා ඇස ඇතුලෙන් සකස් වුණ පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ වෙනස් වෙලා ගියා කන නාසය දිව ශරීරය වෙනස් වෙලා ගියා මේ සලායතනයන් තුنين සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාරයෝ විනාශ වෙනස් වෙලා ගියා ඒ අතීත පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න ඒ විතරක් නෙවෙයි ඉනුත් ඈතට යන්න සංසාරයේ ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ තුනි ඔබට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලැබුණා ඔබ සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ මහේෂා දීර්ඝ ජීවිතයක් ලැබුණා සුජම්පතිය ස්ත්‍රී රත්නය වෙච්ච වෙලාවේ කොයිසම් සුන්දර රූපයන් අතීත රූපස්කන්ධයන් ඔබ ලැබුවද පින්වතුනි ඒ සෑම අතීත රූපස්කන්ධයක්ම අනිත්‍ය වෙලා ගියා සක්විති රජ රූපයන් අනිත්‍ය වෙලා ගියා සක්‍ර දෙවිය හැටියට ඔබ ලැබපු රූපයන් අනිත්‍ය වෙලා ගියා ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අතීත රූපස්කන්ධය අනිත්‍ය නම් වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මේ වර්තමාන ඇස කන නාසය දිව ශරීරය මනසේ අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වතුනි මේ වර්තමාන ඇස නිත්‍ය නෑ. මේ වර්තමාන ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ ඇස මේ වර්තමාන කන නාසය දිව ශරීරය නිත්‍ය නෑ ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ සලායතනයන් වර්තමානයේ ඔබ තුල තියෙන්නේ එහෙනම් ඒ සලායතනයන් ඇසුරෙන් සකස් වෙන
පස්ස වේදනා සංඥා සංකාර විඥානය සියල්ලම අනිත්‍යයි කියනතුනි නුවණින් දකින්න ඒ අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් පින්නතුනි අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ පා අනාගතයේ ඔබ කිනම් සුන්දර දිව්‍ය ජීවිතයක් ප්‍රාර්ථනා කළත් අනාගතයේ ඔබ කිනම් සුන්දර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිතයක් ප්‍රාර්ථනා කළත් අනාගතයේ ඔබ සක්විති රජ වෙන්න ප්‍රාර්ථනා කළත් ඒ සෑම අනාගත රූපස්කන්ධයක්ම අනිත්‍යයි කියනතුනි ඒ රූපස්කන්ධය තුලින් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි දැස් පියාගෙන නුවණින් දකින්න අපි මේ මොකද්ද කරන්නේ අපි මොකද්ද කරන්නේ අපිට මේ අයිති නැති ඇසක් අපිට අයිති නැති ඇසක් උපයෝගී කරගෙන හිමතුනි අපි පටිච්ච සමුප්පන්න තවත් ඇසකට අදාළ සංස්කාරයන් අපි රැස් කරගන්නවා අපි අපිට අයිති නැති කනක් උපයෝගී කරගෙන නාසය දිව ශරීරයේ මනස උපයෝගී කරගෙන අපි පටිච්ච සමුප්පන්න තවත් රූපයකට අදාළ සංස්කාරය අපි රැස් කරගන්නවා නමුත් පින්වතුනි මේ රූපය අනිත්‍ය නම් ඔබ සකස් කරගන්නේ පටිච්ච සමුප්පන්න අනාගත රූපස්කන්ධයක් අනිත්‍ය වූ රූපස්කන්ධයක්මයි ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මේ ඇස අනිත්‍යයි මේ කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර සුන්දර ඇස් දෙකක් ලැබිලා තියෙනවා ඇයි මේ සුන්දර ඇස් දෙක අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර සුන්දර කන් දෙකක් ලැබිලා තියෙනවා මෙච්චර සුන්දර රූපයක් ලැබිලා තියෙනවා මේ රූපය ඇසුරෙන් මෙච්චර සුන්දර විඳීම් අපි විඳිනවා හඳුනා ගැනීම අපි විඳිනවා සංස්කාරයන් අපි රැස් කරනවා ඇයි මේවා අනිත්‍යයි කියලා දකින්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න කියන්නේ ඇයි මේ ඇස මහ පොළවට පස් වෙන ඇසක් නුවණින් දකින්න දැස් පියාගෙන නුවණින් දකින්න ඔබේ මේ වර්තමාන ඇස් දෙක අනාගතයේ අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට ඔබේ මේ වර්තමාන කන් දෙක අනාගතයේ කවදාරි ඇවිත් අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට ඔබේ මේ නාසය දිව ශරීරය අනාගතයේ කවදාහරි අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට පින්වතුනි මේ ඇස පවුලේ සුසාන භූමියේ පසට අයිති ඇසක් නම් පින්වතුනි මේ ඇස උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇසෙන් රූප දැකලා ඒ රූපයන්ට ඇලිලා සිප්පද බිඳ ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සලායතනයන් උපයෝගී කරගෙන අකුසල් වඩන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ ඔබලාට මේ ඇස කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි කියලා දකින්න කියන්නේ මේකක්වත් ඔබට අයිති නෑ මේවා අයිති කවදා හරි පවුලේ සුසාන භූමියේ පසටයි අපි මේ මොකද්ද කරන්නේ පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන මුතුනි අපි සතර පායට යනවා තිරිසන් සත්තු වෙලා ඉපදිනවා ප්‍රේතය වෙලා ඉපදිනවා අසුරය වෙලා ඉපදිනවා නිරිසතුන් වෙලා ඉපදිනවා ඇයි ඉපදුනේ අපිට අයිති නැති ඇසක් මම මේ කියලා ගත්තා මගේ කියලා ගත්තා මගේ ආත්මය කියලා ගත්තා ඇස තුන මා සිටිනවා මා තුල ඇස තියෙනවා කියලා ගත්තා ඇස ආත්මීය දෘෂ්ටියෙන් අරගෙන මහ පොළවට පස් වෙන ඇසක් නිසා කල්ප ගණන් සතර පායට වැටුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගණන් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්න වාවා වූ ගමනක් අපි ඇවිල්ලා තියෙනවා පින්වතුනි ඒ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී ඔබේ මගේ මහා ගෙදර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර පායටයි අපි අපේ මහා ගෙදර කියන්නේ මොකද්ද අපේ අම්මගෙන් තාත්තගෙන් අපිට ලැබුණු නිවස
ආච්චිගෙන් 100ගෙන් ලැබුණු නිවස නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට මහගෙදර කියන්නේ මොකද අම්මගෙන් තාත්තගෙන් ඔබට ලැබුණු මහගෙදර අවුරුදු 50ක් ඔබට අයිති වෙන්නේ එච්චරයි නමුත් බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ මහගෙදර කියලා කියන්නේ සතර පායටයි හිමතුනි සතර පාය මහගෙදරක් කරගෙන ඔබත් මමත් කල්ප ගාන දුක් විඳලා තියෙනවා ඇයි ඒ අයිති නැති ඇසක් මමේ කියලා දැක්කා මට අයිති නැති කන නාසය දිව ශරීරය මනස මමේ කියලා ගත්තා මහ පොළවට පස් වෙන සලායතනයන් මමේ කියලා අරගෙන අකුසල් කරලා සිල්පද බිඳලා ලෝභ දේශ මොහ වඩලා කල්ප ගණන් අපි මහ ගෙදරක් කරගත්ත සතර පාය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී ඔබ තනි තනිව ගොඩ ගැහුවේ මල කඳන් ගොඩ එක ගොඩක් කළොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා ගිජ්ජකූට පර්වතේ තරම් විශාල මල කඳන් ගොඩක් 100ක නගා ගන්න ඒ මල කඳන් ගොඩ කියන්නේ දිව්‍ය මල කඳන් මනුස්ස මල කඳන් තිරිසන් මල කඳන් ප්‍රේත මල කඳන් නිර්සත්ත්ව මල කඳන් අසුර මල කඳන් ඒ මලකඳන් ගොඩ කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැසු මලකඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි සංසාරේ ඒසා මලකඳන් ඔබත් මමත් ගොඩ ගහලා තියෙනවා ඇයි ඇස මමේ කියලා ගත්තා ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයෝ මමේ කියලා ගත්තා කානේ නාසයේ දිව ශරීරයේ මනස මමයේ කියලා ගත්තා මේ සලායතනෝ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මමයේ කියලා මගේය කියලා මගේ ආත්මය කියලා අරගෙන තුනි ගිජ්ජ කූඩ පර්වතයට වඩා මල කඳන් ගොඩක් ගොඩ ගහලා තියෙන ඔබ තනියම මම තනියම බුදුරජාණන් වහන්සේ කියනවා තවත් මේ මල කඳන් ගොඩට තව මල කඳන් ගොඩ ගහන්න එපා නිසා දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනක් ඔබත් මමත් පැහැදිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වරක් අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් මහණෙනි ඔබලා ආවා වූ මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසાગරයේ ජලයේද වැඩි කියලා පින්වතුනි ස්වාමිනාහසලා පිළිතුරක් දෙන්නේ නැහැ මොකද එතන හිටියේ සද්ධාංශාලි ධම්මාංශාලි ස්වාමිනාහසලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණෙනි ඔබලා ආවා වූ මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා පින්වතුනි දැස් පියාගෙන මහා සාගරයේ නුවණින් දකින්න ඒ මහා සාගරයේ ජල කඳ නුවණින් දකින්න ඒ ජල කඳ එකම රුධිර සාගරයක් කරලා දකින්න ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබත් මමත් තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ සංසාර බය මතු කරලා දකින්න මේ සංසාර ගැඹුර මතු කරලා දකින්න මේ සංසාර දුක මතු කරලා දකින්න අපි මේ සංසාර දුක මතු කරලා දකින්න නැත්නම් අපි අනාගත පංච උපාදාන ස්කන්ධ ලෝකේ ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නැවතීමක් අවසානයක් විමාවක් නැහැ අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙනවා කියලා සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා ඒ කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ අවසානයක් නැහැ නැවතීමක් නැහැ බුද්ධෝත්පාද කාලා බුද්ධෝත්පාද කාලා හරහා කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනක් ඈතට මේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ ගලාගෙන යනවා ඒසා දීර්ඝ පටිච්ච සමුප්පන්න අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා එතුණේ කවදාද අපි මේකෙන් නිදහස් වෙන්නේ කවදාද අපි විච්ඡේ කූඩ පර්වතේ තරම් මලකඳන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා
බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ එක්තරා බමුණෙක් ජීවත් වුණා ධනවත් බමුණෙක් මේ බමුණා මිත්‍යා දෘෂ්ටිකයි මේ බමුණාට සිතවිල්ල කරුතු ආසාවක් ඇති වෙනවා මොකද්ද ඒ ආසාව තමන් මැරුණාට පස්සේ තමන් වල දාන තැන කිසිවෙක් වල නොදාපු තැනක් වෙන්න ඕනේ කිසිවෙක් වල නොදාපු තැනකයි මාව වල දාන්න ඕනේ මැරුණාට පස්සේ මේ බමුණා සේවකෙන් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා කැලේ ඈතින් ඈතට ඈතට ගිහිල්ලා විශාල ගහක් යට තැනක් තෝරගන්නවා බමුණා හිතනවා මෙතන නම් කවදාවත් කිසිම කෙනෙක් වල දාපු නැති තැනක් කියලා සේවකීන්ට අණ කරනවා මෙතන වල හරන්නේ මම මැරුණාට පස්සේ මේ වලේ තමයි මාම භූම දාණය කරන්න ඕනේ මෙතන කවදාවත් කිසිම කෙනෙක් වල දාලා නැහැ කියලා සේවකයෝ වල හරනවා බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරලා අහනවා බමුණ ඔබ මොකක්ද මේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කවුරුත් වල නොදැමූ තැනක භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කවුරුත් වල දාලා නැහැ කවදාක්වත් එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් සමවදිනවා పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ හතර රියන තුල ඔබ සංසාරේ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා. ඉංගතුනේ සංසාරේ මේ බමුණාම පටිච්ච සමුප්පන්නව මිනිස්සෙක් වෙච්ච වෙලාවේ තිරිසන් සතෙක් වෙච්ච වෙලාවේ ප්‍රේතේ බුම්මාටු දෙවියෙක් රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ මේ හතර රියන තියෙන ප්‍රදේශ කුංචි ඉඩ තුල 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා. පින්වතුනි ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි වින්කඩදිය නුවණින් දකින්න ඔක අඩි දෙකක් ඇති දෙකයි දෙකක් පළල ඇති වැඩි මොනවත් ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි වින්කඩ තුල සංසාරයේ ඔබ දසදහස් වතාවක් මිහිදක් වෙලා තියෙනවා පින්වතුනි සංසාරයේ ඔබ දසදහස් වතාවක් මිහිදන් වුණා වූ සුසාන භූමියක් මතයි ඔබේ දෙපාත භාගණින් ඉන්නේ මුතුනි ඒසා දීර්ඝ කටුක පංච උපාදානස්කන්ධ ගමනක් අපි ඇවිල්ලා කියනවා නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට දේශනා කරනවා මේ ඇස නිත්‍යයි කියලා දකින්න එපා මේ ඇසේ ඇත්ත දකින්න මේ ඇසේ ඇත්ත දකින්න මේ ඇස අනිත්‍යයි කියලා දකින්න මේ ඇස ඔබට අයිති නෑ විඥාන පත්‍යා නාම රූපං නාම රූප හේතුයෙන් සහස්නා වූ සලායතනියෝ මේ නාම රූප හේතුයෙන් සකස්සුන සලායතනියෝ මමිය මගිය කියලා ගන්න එපා සෑම රාත්‍රියකම මොහොතක් දැස් පියාගෙන මේ ඇසේ අනිත්‍යභාවය දකින්න උදේ ඉඳන් රෑ වෙනකම් මේ ඇස නිසා ඔබ ලැබුවා වූ යම් පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් තියෙනවා ඒ සෑම පංච උපාදානස්කන්ධ ධර්මයකම අනිත්‍යභාවය දකින්න දකිමින් නිරතුරුව පින්වතුනි අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අනාගත රූප පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව සියුම් කළොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබට සුන්දර දෙවියෙක් වෙනවා ඔබේ දෙවියා අනිත්‍ය රූපයක් හැටියට දකිනවා ඔබ මරණාසන්න මොහොතේ ඔබට කිනම් විඳීමක් ඇති වුණා සැප දුක් උපේක්ෂා විඳීමක් ඇති වුණා ඔබ දක්ෂයි ඒ සෑම විඳීමක්ම අනිත්‍යයි කියලා නුවණින් දකින්න පින්වතුනි ඔබ විදර්ශනා නුවණ ඇති කරගත් මරණයකට හිමිකරුවෙක් වෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ඔබ මමයේ මගේ කියලා මේ උපාදානය කරගෙන ඉන්න මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධයෝ මේ අධ්‍යාත්මික පංච උපාදාන ස්කන්ධයක් බාහිර පංච උපාදාන ස්කන්ධයක් ඔබට අයිති නැහැ පින්වතුනි මට අයිතිත් නැහැ හේතුඵල ධර්මයන් තුලින් පටිච්ච සමුප්පාද ධර්මයන් තුලින් මේ දැක්ම නිවැරදිව මතු කරගන්න මතු කරගෙන නිරයතුව අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ නුවණින් දකිනේ මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය ගැටලා
අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව ක්ෂය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාධකයයි. පින්වතුනි දැන් අපි මුළු ජීවිත කාලයම සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මොකක්ද කරන්නේ? අපි මොනවද මේ කරන්නේ? පින්කම් කරනවා. දන් දෙනවා, කඨින පින්කම් කරනවා, සිල් සමාදන් වෙනවා, බණ අහනවා, සාංගික දාන පූජා කරනවා, බෝධි පූජා කරනවා. අපි සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන පුංචි කාලේ ඉඳන්ම මොකද කරන්නේ? පින්කම් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියන්නේ මොකද්ද පින්වතුනි? සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදර්ශනා නුවණ උතුම් ප්‍රඥාවයි පින්වතුනි. නමුත් කවදාක්වත් අපි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්න උත්සාහ ගන්නෑ. අපි තාම සම්මා සම්බුද්ධ ශාසනයේ කොළ අතු රිකිලි පොතු පින්වතුනි මගේ කරගෙන අපි ජීවත් වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්න. ඔබත් මමත් තාම සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගෙන නැහැ. අපි තාමත් පින්කම් කරලායි සතුට වෙන්න හදන්නේ. නිසා පින්වතුනි පින්කම් කරලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහල වුණා. පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහල වුණා. රහතන් වහන්සේලා කෝටි ගණක් පහල වුණා. උන්වහන්සේලා පිරිනිවි ගියා. උන්වහන්සේලාට සිව්පසේ නැපුපස්ථාන කරපු අපි තාම සංසාරේ පින්වතුනි තාම සංසාරේ ඒ අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවි යද්දී අතීත රහතන් වහන්සේලා පිරිනිවි යද්දී අතීත පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවි යද්දී අපි තාමත් බෝධි පූජා කියනවා. අපි තාමත් සාංගික දාන දෙනවා. අපි තාමත් බුද්ධ වන්දනාවන් කරනවා. පින්වතුනි අපි කවදාද මේ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්න. මේ විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානය අපිට දේශනා කරනවා. පින්වතුනි ඔබ දක්ෂ වෙන්න මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ සෑම පින්කමක්ම සිහිපත් කරගෙන සතර සතිපට්ඨානය ධර්මයන් මතු කරගන්න. සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට ගන්න. පින්වතුනි හැමෝම දැස් පියාගෙන මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා. සම්මා සමාධිමත් හිතක් කියන්නේ ඔබ තුල මේ මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳින් වැඩිලායි තියෙන්නේ. ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුනි කාය චිත්ත ධම්ම වේදනා මේ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න. මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ පින්කම් සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලය පුරාවට ඔබ කරගත්ත දානමය පින්කම්, සීලමය පින්කම්, බෝධි පූජාමය පින්කම්, කඨින පින්කම් ඔබ මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. සෑම පින්කමක්ම සිහියට නගාගෙන ඔබ කරගත්තා වූ මේ සෑම පින්කමක්ම පින්වතුනි සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවන් විදර්ශනා නුවණ මතුවෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින භව නිරෝධයට හේතු වෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරුවන් බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරනවා. පින්වතුනි හැමෝම දැස් පියාගෙන නුවණින් දකින්න ඔබලා මුළු ජීවිත කාලය පුරාවට කොච්චරනම් පින්කම් සිද්ධ කරගත්තද? ඔබලා ඒ සෑම පින්කමක්ම සිද්ධ කරගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූපාවය මුල් කරගෙනයි. හැමෝම දැස් පියාගෙන නුවණින් දකින්න
ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනාටි වරින් දකින්න. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනැහැටි වලින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර ඇස් දෙක සුන්දර කන් දෙක නාසය දිව ශරීරය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ ඇටින් වලින් දකින්න. අතීතේ පහළ වුණා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා සිහියට නගා ගන්න. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ අතීත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උන ඇටින් වලින් දකින්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි නුවණින් දකින්න. තිංගතුනි මෙවන් උත්තරීතර සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයන් වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයන් ආස්වාද රහිත භාවයකටම පත් වෙලා යනවා. ඊළඟට ඔබ මේ මුළු ජීවිත කාලය පුරාවට පින්කම් සිද්ධ කළේ මහා සංඝ රත්නය මුල් කරගෙනයි. අතීතේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවිය ආදී වූ අකෝටි ගාන අතීත මහා සංඝ සමාධිය සිහියට නගා ගන්න. ඒ වගේමයි අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය සිහියට නගා ගන්න. මේ අතීත වර්තමාන අනාගත සංඝ සමාජයේ සෑම සමාජිකයෙක්ම පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උන හැටි නුවණින් දකින්න. යසෝදරා උත්තමාවියගේ තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. ඒ තාරුණ්‍ය රූපයන් ජරා වියාදි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකයේදී පූජනීය අලුගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහුණ ඇටින් නුවණින් දකින්න. පින්වතුනි මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනෝ අනිත්‍ය වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනෝ වෙනස් වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනෝ ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා. ඊළඟට පින්වතුනි මේ උතුම් සද්ධර්මය මේ මොහොතේ දේශනා කරන්නේ මේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවයි. භික්ෂුවගේ රූපය කායානුපස්සනාව තුල විසිරවන්නේ. මේ භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා වියාදි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහුවේ නැති නුවණින් දකින්න. භික්ෂුවගේ අසත් පෞලේ සුසාන භූමියේ පසත් එකක් කළ දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරය පෞලේ සුසාන භූමියේ පසත් එකක් කළ දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඊළඟට මුළු ජීවිත කාලය පුරාවටම මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනයි. ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළ දකින්න. සතර මහා ධාතුවක් ආයතන හයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් කරලා දකින්න. පින්වතුනි ඔබේ රූපය ඔබ මොහතක් අට්ටික සංඥාවෙන් දකින්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. ඔය සුන්දර සම්මා සමාධිමත් හිත
මාර්යාගේ දෑස් අන්ධකලා වූ හිත කාමච්ඡන්දයන් යටකලා වූ හිත තීන මිද්‍ය යටකලා වූ හිත උද්දච්ච කුකුච්ච විසිරුණු සිත යටකලා වූ හිත සති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා කායානුපස්සනාව කරේ සති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා චතුරාර්ය සත්‍ය කරේ සති සම්බොජ්ජංගේ හොඳින් පිහිටලා තියෙනවා ධම්මවිජේ බොජ්ජංගයක්මයි වැඩෙන්නේ අනිත්‍ය සංඥාවක්මයි වැඩෙන්නේ වීර්යය වැඩෙනවා වීර සම්බොජ්ජංගය වැඩෙනවා හිත ප්‍රීතියටපත් වෙලා හිත සැහැල්ලුවටපත් වෙලා ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය වැඩෙනවා සමාධිමත් හිත සමාධි සම්බොජ්ජංගය මේ මොහොතේ ඔබ තුල ඇලීම් ගැටීම් නැහැ උපේක්ෂා සම්බොජ්ජංගය මේ සත්‍ය බොජ්ජංගය වැඩෙන හිතෙන් පින්නතුනේ මේ රූපය ගලවන්න ඔබේ රූපය විවෘත කරන්න ඔබේ රූපය ලිහන්න දැස් පියාගෙන ඔබේ රූපය මනසින් ගලවන්න දැස් පියාගෙන ඔබේ මේ රූපේ මස ගලවලා සුදු පැහැට සැකිල්ල මතු කරගන්න සුදු පැහැ ඔබේම සුදු පැහැට සැකිල්ල මතු කරගන්න අට්ටික සංඥාව මිනිස් සංඥාවෙන් බැහැර වෙන්න දැන් ඔබේ ඉන්නේ අට්ටික සංඥාව තුලයි ඔබේ සුදු පැහැට සැකිල්ල ඔබට හොඳින් අරමුණු වෙන්න ඕනේ ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් භික්ෂුවගේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න භික්ෂුවගේ මේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ ඇට සැකිල්ල ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිල්ලක් ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිතේ මොහතේ අනිත්‍යයි කියලා දකින්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා පොඩි දරුවෝ කතා කරනවා ඇහෙනවා ලොකු දරුවෝ කතා කරනවා ඇහෙනවා ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනදීම ධම්මානුපස්සනාවෙන් ඒ ශබ්දය පිරිසිදු කරලා අට්ඨික සංඥාවට එන්න එකම සංඥාව අට්ඨික සංඥාවයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ආවොත් චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න බාහිර ශබ්ද කලදර කළොත් ධම්මානුපස්සනා ප්‍රයෝජනයට ගන්න ඇසුනා කියන තැනින්ම ශබ්දය නවත්තලා අට්ඨික සංඥාවට එන්න එකම සංඥාව අට්ඨික සංඥාවයි දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිලිලයි භික්ෂුවගේ ඇටසැකිලිලයි ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි මේ ඇටසැකිලි දෙක ඔබට දැන් හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න මේ දාස් ගාන දෙන ආර්ථික සංඥාවෙන් දකින්න පින්වතුනි මේ වටා පිටාවේ පන්සල් භූමියේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල ඉඳගත් ඇටසැකිල්ල සුදුපා ඇටසැකිල්ල පොඩි ලොකු මැදෙම ඇටසැකිලි මේ මුළු පන්සල් භූමිය පුරා කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනා ප්‍රයෝජනයට ගන්න දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම ඇටසැකිලි පින්නතුනි මිනිස් සංඥාව තාවකාලිකව යටපත් වෙලා ඔබට මේ සියලු දෙනා අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු දකුණු පළාත මාට්ටික සංඥාවෙන් දකින්න සම්මුතුනි දකුණු පළාතේ කොහේ වැදුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිලි ඇටසැකිලි ලක්ෂ ගානක් ඔබට අරමුණු වෙන්න ඕනේ පොඩි ඇටසැකිලි ලොකු ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි ඇවිදින ඇටසැකිලි ඉඳගත් ඇටසැකිලි නිදාගත් ඇටසැකිලි කොහේ බැලුවත් දකුණු පළාතම ඔබට අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න බාහිර ශබ්ද වලට යට වෙන්න එපා ඇසුනා කියන තැනදීම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරන්න ඔබට දැන් මුළු දකුණු පළාතම අට්ටික සංඥාවක් ඇටසැකිලි ලක්ෂ ගානක් ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබට මුළු දකුණු පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම්
ඊළඟට ඔබ මුළු ලංකාව මාත්‍රික සංඥාවෙන් දකින්න උතුර නැගෙනහිර උතුරු මැද බටහිර වයඹ බස්නාහිර සබරගමුව දක්න මේ මුළු ලංකාවම දැන් ඔබට ආර්ථික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇදසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇදසැකිල්ලක් පින්තුනේ කෝටි දෙකකට වැඩි ඇදසැකිලි ඔබේ ඇදසැකිල්ලට හොඳින් හිත පීඩන්න වික්ෂුවගේ ඇදසැකිල්ලට හොඳින් හිත පීඩන්න මුළු ලංකාවම දැන් ඔබට ආර්ථික සංඥාවක් පොඩි ඇදසැකිලි ලොකු ඇදසැකිලි මධ්‍යම ඇදසැකිලි ඉඳගත් ඇදසැකිලි ඇවිදින ඇදසැකිලි නිදාගත් ඇදසැකිලි කෝටි දෙකකට වැඩි ඇදසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ බාහිර සිතිවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා එසුනා කියන තැනදීම ධම්මානුපස්සනා ප්‍රයෝජනයට ගන්න මේ මොහොතේ ඔබ තුන සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට හොඳින් ආර්ථික සංඥා වැඩෙනවා කියලා සැප වේදනාවට බැඳෙන්න එපා ඒ සැප වේදනාව අනිත්‍යයි සැප වේදනාව ඇති වෙන මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඔබට දැන් දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන් අනේ මට තාම ආර්ථික සංඥා වැඩෙන්නේ අනේ මගේ ධනිස් දෙක රිදෙනවා මගේ කොන්ද රිදෙනවා මේ වාඩි වෙලා ඉන්නේ කතා කරනවා ඒ නිසා මට ආර්ථික සංඥා වැඩෙන්නේ නැහැ කියලා දුක් වේදනා ඇති වෙන්න පුළුවන් දුක් වේදනාවන්ට බැඳෙන්න එපා දුක් වේදනාව අනිත්‍යයි දුක් වේදනාව ඇති වෙන මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයෝම වැඩෙනවා රූපය මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා විඳින් මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයෝම මේ මොහොතේ ඔබ තුල වැඩෙනවා පින්වතුනි මේ ඔබේ රූපයට හොඳින් හිත යොමු කරන්න ඔබේ ආර්ථික සංඥාවට භික්ෂුවගේ ආර්ථික සංඥාවට හොඳින් හිත යොමු කරන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා ඔබට දැන් මුළු ලංකාවම ආර්ථික සංඥාවක් ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇදසැකිල්ල ඉඳගත්ත නිදාගත්ත හිතගත්ත ඇදසැකිල්ල ඔබේ ඇදසැකිල්ලට හොඳින් හිත යොමු කරන්න භික්ෂුවගේ ඇදසැකිල්ලට හොඳින් හිත යොමු කරන්න මුළු ලංකාවම ඔබට ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් දකින්න මුළු ලෝකෙම ආසියාව අප්‍රිකාව මැද පෙරදිග බටහිර යුරෝපය මුළු ලෝකෙම දැන් ඔබට ආර්ථික සංඥාවක් පින්වතුනි කෝටි ප්‍රකෝටි ගානක් ඇදසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඉඳගත් ඇදසැකිල්ලක් නිදාගත් ඇදසැකිල්ලක් ඇවිදින ඇදසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇදසැකිල්ලක් ඔබේ ඇදසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇදසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා සැප දුක් උපේක්ෂා විඳීම් වලට බැඳෙන්න එපා දැන් ඔබට මුළු ලෝකෙම ආර්ථික සංඥාවක් කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙනවා මුළු ලෝකෙම ඔබට ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවා නම් දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ලෝකෙම කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මේ මුළු ලංකාවේ කෝටි දෙකක් ඇටසැකිලි කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලත් කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ලත් කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න
පින්වතුනි මේ මොහොතේ ඔබ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා විඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න මහ පොළවේ පසත් ඔබේ ඇටසැකිල්ල එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මොනින් දකින්න පින්වතුනි ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඔබ ඔබේ රූපය කායානුපස්සනාවෙන් නොදැක්කොත් ඔබ රූපේ මමයේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා රූපේ තුල මම ඉන්නවා මා තුල රූපය තියෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා අරගෙන අපි අකුසල් කරනවා සිල්පද බිඳිනවා ඒ විතරක් නෙමෙයි අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා අනාගතේ මට මනුෂ්‍ය රූප ලැබේවා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ නුපන් බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංජකේ පූජනීය අනුගොඩක් වුණා කියලා දකින්නේ පින්තුනේ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමේ මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ මුලින්ම ගිහි පින්වතුන්ලාටයි මුලින් තේරුම් ගන්න ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පින්වතුනි ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඔබලාගේ ගිහි ජීවිත අපහැරලා ඔබලාට පැවිදි වෙන්න යන්න නෙමේ මුදින් තේරුම් ගන්න ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ නමුත් ගිහි පින්වතුන්ලා සතර සතිපට්ඨානය කියද්දී බය වෙනවා පින්වතුනි අනිත්‍යයි කියලා කියද්දී බය වෙනවා අනිත්‍යයි කියලා කියද්දී බය වෙනවා මෙච්චර සුන්දර ඇස් දෙකක් ලැබුණා ඇයි මේක අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර සුන්දර කන් දෙකක් නාසයක් දිව ශරීරයක් ලැබුණා ඇයි මේක අනිත්‍යයි කියලා දකින්නේ මේ ඇසෙන් මෙච්චර සුන්දර විඳින් විඳිනවා මේ කයින් මෙච්චර සුන්දර විඳින් විඳිනවා මේ දිවෙන් මේ නාසයෙන් මෙච්චර සුන්දර විඳින් විඳිනවා ඇයි මේ විඳින් අනිත්‍යයි කියලා දකින්නේ සතර සතිපට්ඨානයේ බයයි දීපින්න දුල්ලා නමුත් බුදුරජාණන් වහන්සේ ඔබලාටයි මහා කරුණාවෙන් මේ සතර සතිපට්ඨානය දේශනා කරන්නේ ඔබලාට මේ සතර සතිපට්ඨානය දේශනා කරන්නේ ගිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමේ ධර්මයේ අන්තවාදීව ගන්න එපා එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න මානසික රෝගී භාවයන්ට පත් වෙන්න නෙමේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන මොකක්ද ඒ කාරණා දෙක පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පිනක් නැහැ ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මොකද මේ මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය ඔබ ඇසුරු සන අනිත්‍ය සංඥාව වඩයිද එය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කියලා කිමතුණි එහෙනම් මොකද මේ බුදුරජාණන් වහන්සේ කරන්නේ මහා කරුණාවෙන් ඔබලාට මේ අනිත්‍ය සංඥාව දෙන්නේ ඇයි ඔබලාව පැවිදි කරන්න යවන්න නෙමෙයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව ගිහි ජීවිත විනාශ කරගන්න නෙමෙයි ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය ඔබලාට කරගන්න
ඔබ ජීවිත ගත කරන පින්වතුන්ලාට පුළුවන් නම් එක දවසක එක විනාඩියක් එක විනාඩි පහක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල ජීවත් වෙන්න ඔබ මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල ජීවත් වෙන එක විනාඩිය සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ඔබ අයිති කර ගන්නවා ඉනතුරි එක විනාඩියයි ඔබ සතර සතිපට්ඨාන තුල හිටියේ ඒ විනාඩිය ඔබ සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් ඔබ අයිති කර ගන්නවා මන් දැන් මෙතන වාඩි වෙච්ච වෙලාව ඉඳන් මොකද්ද මේ කරන්නේ මොකද්ද කරන්නේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි මනස අනිත්‍යයි මේ මානසික සකස් වෙන පස්ස වේදනා සංඥාවෝ අනිත්‍යයි පිටුයි මන් මේ ඔබට මේ වාඩි වෙච්ච වෙලාව ඉඳන් අනිත්‍ය ගැන කියන්නේ ඇයි ඔබලාව පැවිදි කරන්න යවන්න නෙමේ කලබල වෙන්න එපා අන්තවාදීව අනිත්‍ය වඩලා ජීවිත විනාශ කරගන්න නෙමේ ඔබලාට මේ ඇස අනිත්‍යයි කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි කියන්නේ ඔබලාගේ ජීවිත තුලින් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මතු කරලා දෙන්න මතු කරලා දෙන්න මුළු සමාජය දෙස බලන්න අකුසලයේ බුර පුරා නැගෙන සමාජයක අපි ජීවත් වෙන්නේ දුක කඳුල වේදනාව බුර පුරා නැගෙන සමාජිකයි අපි ජීවත් වෙන්නේ ඒ නිසා මේ අකුසල් යටපත් කරගන්න නම් ශක්තිමත් කුසලය අපි ජීවිතේ තුලින් මතු කරගන්න ඕනේ ඒ නිසා ඔබලාට මේ අනිත්‍ය සංඥාව මෙපමණ කියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් අනිත්‍ය ධර්මයන් දෙන්නේ ඔබලාගේ කුසලය ශක්තිමත් කරන්න ඔබලාගේ පින ශක්තිමත් කරන්න අකුසල් යටපත් කරලා පිනෙන් ඔබලාව නැගී හිටවන්න එතුමි පාසල් දරුවෙකුට සතර සතිපට්ඨානයේ සුදුසු වේ පාසල් දරුවෙකුට පුළුවන් නම් මොහොතක් මේ රූපේ අනිත්‍යභාවය දකින්න ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශේෂ්ඨ පින්කම කරගත් දරුවෙක් බවට පත් වෙනවා පාසල් දරුවෙක් දක්ෂණං මොහතක් චිත්තානුපස්සනා වඩන්නේ එතුමි පාඩම් කරන්න කම්මැලි හිතක් ඇති වෙද්දී පාඩම් කරන්න අලස හිතක් ඇති වෙද්දී නිදිමත හිතක් ඇති වෙද්දී අම්මා තාත්තට අකීකරු වෙන හිතක් ඇති වෙද්දී චිත්තානුපස්සනාවෙන් ඒ හිත අයින් කරනවා චිත්තානුපස්සනාවෙන් ඒ හිත අයින් කරද්දී සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළ ලෝකේ ශ්‍රේෂ්ඨම පින ඒ දරුවා ඉති කර ගන්නවා ධර්මයේ දක්ෂණං ධම්මානුපස්සනාව වඩන්නේ එතුමි තමන්ගේ ගෙදර පාඩම් කරද්දී නංගි කෑ ගහද්දී අයියා කෑ ගහද්දී ඇසුනා කියන තැන නවතිනවා ඇසුනා කියන තැන නවතිනවා ධම්මානුපස්සනාවෙන් පිරිසිදු වෙනවා තමන් අකමැති දෙයක් දකිද්දී එතුමි ඒ අකමැති දෙයට ගැටෙන්නේ නැහැ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා නුවණින් දකිනවා ධම්මාන් පස්සනාව තුල ජීවත් වෙන. ඒ ධම්මාන් පස්සනාව තුල ජීවත් වෙන එක සිතුවිල්ලක ඒ දරුවා සතර සතිපට්ඨානයේට අදාළ ශ්‍රේෂ්ඨ පින ජීවිතයට එකතු කර ගන්නවා. පින්තුණි ඒ ශ්‍රේෂ්ඨ පින ඒ දරුවාගේ අකුසල් යටපත් කරලා අධ්‍යාපනයෙන් ඒ දරුවා නැගී කිනවා. එහෙනම් බලන්න මේ උතුම් සතර සතිපට්ඨානය ඔබලාටමයි ඔබලාටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා ගිහි පින්වතුන්ලා අපි සමග කතා කරද්දී මොනවද අපිට කියන්නේ ස්වාමීන් වහන්සේ කායික රෝග මානසික රෝග ආර්ථික ප්‍රශ්න ගෙදර ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න මොනවද මේ ප්‍රශ්න කියන්නේ අපේම අකුසල් එහෙමනම් අපේම අකුසල් දුර පුරා නැගෙන මොහොතේ ඉන්නතුනේ ශේෂ්ඨම ඖෂධය මේ උතුම් සතර සතිපට්ඨානයේ ධර්මයන්මයි මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් එනිසා අන්න පළවෙනි කාරණේ ඔබට සතර සතිපට්ඨානයේ දෙන මොකද්ද ඔබේ පින ශක්තිමත් කරනවා දෙවෙනි කාරණේ ඔබට උතුම් සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න පින්වතුනි අතීතයට යොමු කරන්න අතීතයේ ඔබ කොච්චර සිල්පද බිඳලා තියෙනවද කොච්චර ලෝභ දේශ මෝහ රාග සිත් ඇති කරගෙන තියෙනවද
ඇයි ඔබ සිල්පද බින්දේ? ඇයි සිල්පද බින්දේ? ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, මනස පිනවන්න. ඇයි ඔබ ලෝභ සිත් ඇති කළේ? ඇයි ඔබ දේශ සිත් ඇති කරගත්තේ? ඇයි ඔබ රාග සිත් ඇති කරගත්තේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න. අවසානයේ ඔබ මොකද්ද පිනවලා තියෙන්නේ? අවසානයේ ඔබ පිනවලා තියෙන්නේ ඇට සැකිල්ල. අවසානයේ ඔබ පිනවලා තියෙන්නේ මහ පොළවට පස් වෙන පස් කොටා. ඔබේ මැරිච්ච ආච්චි මැරිච්ච සීයා සීයට නගා ගන්න. ඔබේ නියතිය අම්මා තාත්තා සීයට නගා ගන්න. ඒ අම්මා තාත්තා කේන්ති ගත්තනම්, ලෝභ සිත් ඇති කරා නම්, රාග සිත් ඇති කරගත්තනම් තුනේ කුමක් සතුටු කරන්නද ඒ අම්මා ලෝභ දේශ මොහයන් ඇති කරගත්තේ? කුමක් සතුටු කරන්නද ඒ තාත්තා සිල්පද විඳගත්තේ? පින්තුනේ පවුලේ සුසාන භූමියේ පස සතුටු කරන්නයි, ඇට සැකිල්ලක් සතුටු කරන්නයි. පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් අපිට කියලා දෙනවා. සතර සතිපට්ඨානයන් තුලින් අපිට කියලා දෙනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව. පින්තුනේ බුදුරජාණන් වහන්සේ ගිහි පින්තුලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා. ධර්මයන් අන්තවාදීව දකින්න එපා. බුදුරජාණන් වහන්සේ ගිහි පින්තුලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා, ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දරවල් හදන්න එපා, ලස්සන වාහනයක් ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ. පින්වතුනි, වර්ණයේ සැපේ බලය කියන්නේ පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වාස කෙනෙක් ලෝකේ නැහැ. පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවට, ඔබ විනෝද වෙනවට අකමැති නැහැ. සෝමාන් ඵලයට පත් වෙච්ච විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පැළඳගෙනයි පූර්වාරාමයට ආවේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ විසාකාව ඕව දාගෙන පන්සල් දෙන්න එපා කියලා. ඒකගේ පින. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කළා. ඒ නිසා ඔබලා සතුටු වෙනවාට, විනෝද වෙනවාට බුදුරජාණන් වහන්සේ අකමැති උනේ නැහැ. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනතුරු හැඟවීමයි වැදගත්. මොකද්ද ඒ අනතුරු හැඟවීම? මහණෙනි, කාමයේ ආස්වාදයේ කෙටි. මහණෙනි, මේ කාමයේ කෙටි ආස්වාදය නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා. අන්න අනතුරු හැඟවීම. මොකද්ද මේ කාමයේ ආස්වාදය කියන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමයේ ආස්වාදයයි. පින්වතුනි, මේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලා මොකද්ද මේ කරන්නේ? උදේ ඉඳන් රැය වෙනකන් ඇස පිනවනවා, කන නාසය දිව ශරීරය මනස පිනවනවා, කාමයේ ආස්වාදය හොයනවා. අන්න බුදුරජාණන් වහන්සේ අනතුරු හඟවනවා. කාමයේ ආස්වාදයේ කෙටි, කෙටි ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ අරක්කු බොන්නේ. නමුත් ඒ අරක්කු ආස්වාදයේ කෙටි, ඒ කෙටි අරක්කු ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකද්ද දීර්ඝ ආදීනවය? මුළු ජීවිතේම රෝගාබාධයන්ට පත් වෙලා මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් වෙලා මැරිලා බේබදු ප්‍රේතෙක් වෙලා අරක්කු විකුණන තැනක ඉපදෙනවා. බේබදු ප්‍රේතෙක් වෙලා අරක්කු විකුණන තැනක ඕපපාතිකෝ ඉපදෙනවා. නිතිවත් මේ දීර්ඝ ආදීනවය, දීර්ඝ ආදීනවය. ඔබ කේන්ති ගත්තොත් කේන්ති ආස්වාදයක් තියෙනවා. නමුත් කේන්ති ආස්වාදයේ කෙටි. ඔබ කේන්ති ආස්වාදයක් තියෙන නිසා නිතරම කේන්ති ගන්නෙ. නමුත් කේන්ති ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකක්ද ඒ ආදීනවය? ඔබ කේන්තිය පුහුණු වෙලා මරණාසන්න මොහොතේ කේන්තියක් ඇති වුණත් කල්ප ගණන් යකෙක්, යක්ෂණියක්, විසකුරු, සර්පෙක් වෙලා කිම්බ දෙනවා.
අන්න පින්වතුනි දීර්ඝ ආදීනවය ඔබ ලෝභසිත ඇති කරගත්තොත් ආස්වාදයක් තියෙනවා ඒකනේ අපි ලෝභසිත ඇති කරගන්නේ කීයක් හරි ඉතුරු වෙනවා නමුත් ලෝභසිතේ ආස්වාදයේ කෙටි ඒ කෙටි ලෝභසිතේ ආස්වාදයට ඔබ යටුණා මරණාසන්න මොහොතේ ලෝභසිතක් ඇති වුණොත් කල්ප ගානක් ඔබ ප්‍රේතේ ප්‍රේතියක් වෙලා උපදිනවා මහණෙනි රාගසිතේ ආස්වාදයක් තියෙනවා ඒකයි සත්වයා මේසා රාගයට බැඳෙන්නේ නමුත් මහණෙනි මේ රාගසිතේ ආස්වාදයේ කෙටි දීර්ඝාදීනවයක් මොකද්ද දීර්ඝාදීනවය ඔබ රාගසිත ඇති කරගත්තොත් මුළු ජීවිතේම අසාර්ථක වෙලා මරණින් පස්සේ තිරිසන් ලෝකවල අපි ඉපදෙනවා අන්න අනුතුරු හැකවීම ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ යනතුරු හැඟවීම හොඳින් තේරුම් ගන්න. මේ කාමයේ ආස්වාදය කෙටි. අපි මේ කෙටි කාමයේ ආස්වාදයට යට වෙලා දීර්ඝ ආදීනවයන් කරා අපි යනවා පින්නතුනි. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා රූපේ මොකද්ද රූපේ ආස්වාදයක් ඒ රූපේ ආස්වාදයේ කෙටි මහණෙනි මේ කෙටි රූපේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා මොකද්ද රූපේ කෙටි ආස්වාදය නිසා ලබන දීර්ඝ ආදීනවය රූපේ කෙටි ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තාරුණ්‍ය රූපයයි අවුරුදු 16 17 ඉඳන් අවුරුදු 30 දක්වා මේ තාරුණ්‍ය රූපේ ආස්වාදය තියෙයි අවුරුදු 30 පැන්නට පස්සේ මේ රූපය ජරා ව්‍යාධි මරණයන් දිශාවට යන්නේ ඔබ මේ රූපේ තාරුණ්‍ය ආස්වාදයට මත් වෙලා දෙමාපියන්ට අකීකරුණත් වැඩිහිටියන්ට අකීකරුණත් මේ උතුම් සාර ධර්මයන් මේ උතුම් සදාචාර ධර්මයන්ට අකීකරුණත් සිල්පද බින්දවත් අකුසල් වැඩුවත් මේ රූපේ කෙටි ආස්වාදය නිසා දීර්ඝ ආදීනවයන් ඔබ මුළු ජීවිතේම අඳුරු කරගන්නවා මරණයෙන් පස්සේ ඔබ තිරිසන් ලෝකවලට වැටෙනවා වඳුරෙක් වැඳිනියක් රිළගේ ක්‍රිළවියක් ඌරෙක් කීරියක් මේ කාමයන් අධික සතුන් වෙලා අපි උපදිනවා මුතුනේ අන්න කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවය ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියන්නේ ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ මුතුනේ සීනුව නැති කරගන්න මේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයේ නුවණින් දකින්න නුවණින් දැකලා ඔබ පෙර පිනට ලැබූ මේ කාම සම්පත් මුතුනේ ඔබ මේ සියල්ල ලැබුවේ පෙර පිනට ඔබට මේ සුන්දර ඇස් දෙකක් ලැබුණේ ඇයි? පෙර පිනට පින දුර්වල නම් ඇහැ කන්ද වෙන්න තිබ්බා. ඔබට මේ සුන්දර කන් දෙක ලැබුණේ ඇයි? පෙර පිනට පින දුර්වල නම් කන ඇහෙන්නේ නැති වෙන්න තිබ්බා. මේ සුන්දර රූපයක් ලැබුණේ ඇයි? පෙර පිනට පින දුර්වල නම් විරූපී වෙන්න තිබ්බා. පෙර පිනට ලැබූ මේ කාම සම්පත් සිල්පද ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න කුසල් මූලයන් වඩමින් භුක්ති විඳින්න එහෙම භුක්ති විඳලා ඔබ මේ ලැබුවා වූ තුන් මනුස්ස ජීවිතය පටිච්ච සමුප්පන්න සුන්දර දේවත්වයකට අරන් යන්න එහෙමත් නැත්නම් ඔබ මේ ලැබුවා වූ තුන් මනුස්ස ජීවිතය විදර්ශනා නුවණින් පෝෂණය කරලා මේ ජීවිතේම උතුම් සෝවාන් සකෘදාගාමි අධිගමයන් කරා යන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපත්තාණය දේශනා කරන්න සාදු කියන්නේ මේ කවුරුරි ඇවිල්ලා මේ ෆෑන් එක පොඩ්ඩක් හදන්න අපි කවුරුරි ඉන්නවද මෙතන මේකට කරකෙන්නේ නැතුව මේකට රැඳන්න සාදු කියන්නේ සාදු පින්වතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නැද මගේ පැත්තට හරවන්න හිතන්නේ මං කිව්වාට පස්සේ ශබ්ද නැදලා කියන්නේ ඔබ මට නැවත නැවත වෛර කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්නේ
මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතක ඉඳන් ඔබ මම මේ පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා අනුන් නිසා ආවා වූ මෝහ බලිත ගමන ඔබ මම ඇවිල්ලා තියෙනවා ඇයි පින්වතුනි කෙනෙක් ගැහුවා කියලා ඔබත් අහන්න ගියා කෙනෙක් බැන්නා කියලා ඔබත් බයින්න ගියා කෙනෙක් කෙරෙව්වා කියලා ඔබත් උරවන්න ගියා කෙනෙක් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා කෙනෙක් චෝදනා කළා කියලා ඔබත් චෝදනා කරන්න ගියා අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමන ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා ඒ ගමන තාමත් අපි නතර කළා නැහැ කින්නතුනි ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න හෙට කෙනෙක් ඔබට බැන්නොත් මොකද කරන්නේ ඔබ හෙට කෙනෙක් ඔබට පාරක් ගැහුවොත් ඔබ මොකද කරන්නේ හෙට කෙනෙක් ඔබ විවේචනය කළොත් ඔබ මොකද කරන්නේ පෙරලා අපි ඒ දේම කරනවා ඇයි කින්නතුනි අපි තාම අනු නිසා දුවන කෙනෙක් බව පත් ඕනෙම කෙනෙකුට පුළුවන් අපිව දුවවන්න කෙනෙක් ඇවිල්ලා අපේ ඉස්සරහා පොඩ්ඩක් රවල බැලුවොත් අපි දුවනවා පින්නතුනි කෙනෙක් ඇවිල්ලා අපේ ඉස්සරහා අපිට විවේචනයක් කළොත් අපි දුවනවා පින්නතුනි අනු නිසා දුවන තත්ත්වෙ අපි තාම ඉන්නවා අනු නිසා අපි තාමත් දුවනවා පින්නතුනි අප්‍රමාණ පිරිස් අතීතේ මාව විවේචනය කළා කියනවා ඒ විවේචනය අහන සෑම වෙලාවම මොකක්ද කියන්නේ සුවපත් වේවා කියලා හිතුවා ඒ සුවපත් වේවා කියන චිත්තයක් මං චිත්තානුපස්සනාවෙන් අතහැරලා දැම්මා ඇයි කින්නතුනි ඇයි කෙනෙක් මාව විවේචනය කරන්නේ සංසාරේ මං ඔහුව විවේචනය කළා කියනවා සංසාරේ මං ඔහුව විවේචනය කරලා තියෙද්දී එහි අකුසලයේ විපාකෙට එද්දී පින්වතුනි මම පෙරලා ඔහුව විවේචනය කරන්න ගියොත් පින්වතුනි මගේ අකුසලයේ නිසා මම නැවත නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා මම මෙතන වාඩි වෙලා ඉන්නවා මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැටෙනවා මං තුවාල වෙනවා මම මොකද කරන්නේ සුවපත් වේවා කියලා හිතනවා ඒ සුවපත් වේවා කිව්වේ වහලෙට නෙමෙයි පින්නතුනේ මගේම අතීත අකුසලයට මොකද වහලේ නෙමෙයි මගේ හිස මතට කඩා වැටුනේ වහලේ තුලින් කඩා වැටුනේ මගේම අතීත අකුසලයක් මොකද්ද ඒ අකුසලය මම සංසාරේ සංඝයා කෙරෙහි ද්වේෂ සිතේ සාමින් වහන්සේ නමකගේ හිස මතට වහලයක් කඩා දාලා තියෙනවා අන්න විපාකේනවා ඒ විපාකෙද්දී මම මේ වහලේ හදපු බාසුන් නෑ ඔයාගෙන ගිහිල්ලා ගහන්න බයින්න යනවනම් මගේ මාකුසලේ නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා මං අර කුටි වල වැඩ ඉන්නකොට වඳුරෝ ඇවිල්ලා වහලේ පුරා දඟලනවා උණු කඩනවා මම මොකද කරන්නේ සුවපත් වේවා කියලා එළවල දාන ඇයි පින්නතුනේ ඒ වහලේ උඩ දඟලන වඳුරා තුලිනුත් සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා ඒ ධර්මයේ තේරුම් ගන්න නම් අපිට සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ
ඇයි පින්වතුනි වඳුරු ඇවිල්ලා වහලේ උඩ දඟලලා උන් ටික ගලවන්න හදන්නේ සංසාරේ මම වඳුරෙක් වෙච්ච වෙලාවේ මම සාමින් වහන්සේලාගේ වහල උඩට නැගලා ප්‍රමාණ උලුකට බිඳලා තියෙනවා අන්න පින්වතුනි පටිච්ච සමුප්පන්න හේතුව මම සංසාරේ වඳුරෙක් වෙච්ච වෙලාවේ වහලවල් උඩ නැගලා පන්සල් නාරන්න කුටුවල උළු කඩලා අකුසලේ විපාකට එද්දී පින්වතුනි මම ඒ වඳුරන්ට ගහලා තුවාල කරලා ඒ අකුසල් නැවත කරගත්තොත් මගේම අකුසලේ නිසා නැවත මං දුවන කෙනෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම වඳුරෙක් වෙලා ඉපදුන වෙලාවේ බුදුරයන් වහන්සේ කියන ඔය සෑම තිරිසන් සතෙක්ම එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියලා. එහෙනම් එකම කුලේ ආත්ම භාව 500ක්. මම අපවත් වෙලා බල්ලෙක් වෙලා ඉපදුනා. ඒ බල්ලා ආත්ම භාව 500ක් එකම බලු කුලේ ඉන්නතුනේ. එයි. ඒ බල්ලා මැරෙන වෙලාවට යාට මෛත්‍රියක් සිහිය නගා ගන්න එයා දන්නේ නැහැ. ධර්මයක් සිහිය නගා ගන්න එයා දන්නේ නැහැ. ඒ සිරිසං සතා මැරෙන්නේ රැළම උපාදානය කරගෙන රැළේ උපදිනවා. එහෙනම් මං වඳුරෙක් වෙච්ච වෙලාවේ මං ආත්ම භාව 500ක් වඳුරු කුලේ පින්වතුනේ ආත්ම භාව 500ක් වඳුරු කුලේ ඉපදුනා නම් මම සංසාරේ පන්සල් ආරන්නේ කුටු කී දාහක මං උරු කඩන්නේ නැද්ද? පින්වතුනේ සුන්දර ධර්මයන් සුන්දර ධර්මයන් ඔබේ දරුවා ඔබට අකී කරුණා පින්වතුනි එතන සුන්දර ධර්මයක් තියෙනවා ඔබේ බිරිඳ සාම්පුරුෂයා ඔබට අකී කරුණා එතන සුන්දර ධර්මයක් තියෙනවා නමුත් ඒ සුන්දර ධර්මය අපි දකින්නේ අපි මතු කරලා ගන්න අධර්මයමයි කර්මය කර්මඵල විශ්වාසය අපිට නැහැ ඔබේ දරුවා ඔබට අකී කරුණා මොකක්ද එතන තියෙන ධර්මය ඒ දෙමාපියන් සංසාරේ තමන්ගේ අම්මා තාත්තලට අකී කරුවලා කියනවා තමන්ගේ අම්මා තාත්තට අකී කරුවලා තියෙනවා ඔබේ බිරිඳ සාම්පුරුෂයා ඔබට අකී කරුණාන් එතන සුන්දර ධර්මයක් තියෙන රන්දු වෙන දෙයක් නෙමෙයි මොකද ඒ සුන්දර ධර්මය පෙර ජීවිතයේ ඔබ ඔබේ සාම්පුරුෂයාට බිරිඳට අකී කරුවලා තියෙනවා ඔබේ අම්මා තාත්තා ඔබට අකී කරුණාන් එතන සුන්දර ධර්මයක් ඔබ සංසාරයේ ඔබේ අම්මල තාත්තලා වෙලා දරුවන්ට අකී කරු වෙලා කියනවා පින්තුනේ අකුසල් විපාකෙදී අපි මොකද කරන්නේ අපි ගැටෙනවා අපි රණ්ඩු වෙනවා අපි දික්කසාද වෙනවා පින්තුනේ කවදාද මේ අනතුරෙන් අපි මිදෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනේ ඔබේ දරුවා පන්සලක් කරගන්න ඔබේ බිරිඳ සාම්පුරුෂයා පන්සලක් කරගන්න ඔබේ නිවස පන්සලක් කරගන්න ඔබේ වැඩබිම මහපාර පන්සලක් කරගන්න පින වැඩෙන කුසලයේ වැඩෙන කර්මය කර්මඵල විශ්වාසයේ වැඩෙන විදර්ශනාව මෛත්‍රියේ වැඩෙන පන්සලක් බවට පත් කරගන්න පින්තුණී එසේ නැතුව අපිට මේ ධර්මයන් කවදානම් අපි මේ දුකෙන් මිදෙන්නද ආවාව දුර බලන්න කොයිසා දුරක් ඔබත් මමත් ඇවිල්ලා තියනවාද දැස් පියාගෙන නුවණින් දකින්න සංසාරේ ඔබට මේ ජීවිතේ එක දරුවෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් තුන් දෙනෙක් වෙන්න පුළුවන් නමුත් සංසාරේ ඔබට කෝටි ගාණක් දරුවෝ හිටියා පින්නතුනේ සංසාරේ ඔබට කෝටි ගාණක් පටිච්ච සමුප්පන්න දරුවෝ හිටියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දරුවන් උදෙසා හෙළූ කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා මහා සාගරයේ ජලකඳ සිහියට නගා ගන්න. ඒ ජලකඳ එකම කඳුළු සාගරයක් කියලා දකින්න. ඒ කඳුළු සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ. ඔබ දරුවන් නුදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතුණී සංසාරයේ ඒසා කඳුළු හෙළුවත් එකම දරුවෙක්වත් අද අපිට අයිති නෑ. ඒකම දරුවෙක්වත් ඔබට අපිට අයිති නෑ. සංසාරයේ ඔබටත් මටත් අම්මල තාත්තල කෝටි ගානක් හිටියා ඒකම අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් අද ඔබට අයිති නෑ මට අයිති නෑ ඉතින් මටත් අම්මා කෙනෙක් හිටියා මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා මාව දස මාසයක් උසේ හොවාගෙන හැදුවා ලේ ටික කිලි කරලා බොන්න දුන්නා නොවිදිනා දුකක් විඳලා මාව ලෝකෙට බිහි කළා
ඒසා මහා කැපවීමෙන් අපව හැදුවත් ඒ අම්මට මාව පැවිදි වෙලා ඉන්නවා මේ තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබෙන්නේ නැහැ බලන්න මේ සංස්කාර ලෝකයේ කොයිසම් අසාධාරණද කියලා අරසා වෙහස මහන්සි වෙලා අපිව ගොඩනගලා අපිව පැවිදි වෙලා ඉන්නවා දැකලා සතුටු වෙන්නේ අම්මලට මේ සංස්කාර ලෝකයේ ඉඳ දුන්නේ නැහැ මේ සංස්කාර ලෝකයේ ඒ අම්මා තාත්තලට ඒසා අසාධාරණ විදියට සලකද්දී ඒ අම්මා තාත්තා මොකද්ද කළේ ඒ අම්මා තාත්තා මොකද්ද කළේ බබේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා බබේ ඈතින් ඈතට යන්න ගියා මොකටද අනාගතේ අම්මලා වෙලා තාත්තලා වෙලා තව දරුවන් ලෝකෙට බිහි කරන්න පින්තුනේ බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්නේ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තට ඉඳ දුන්නේ නැහැ එවන් අසාධාරණ සංස්කාර ලෝකය පෝෂණය කරන්නේ ආයිමත් අම්මල තාත්තල වෙලා දරුවන් ලෝකෙට බිහි කරන්නේ ඒ අම්මල බවේ ඈතින් ඈතට ඈතින් ඈතට යන්න ගියා පින්වතුනි අම්මලා තාත්තලාගේ මෝහේ කතාව අම්මලා තාත්තලාගේ මෝහේ කතාව ඒ නිසා ඒසා පින්වතුනි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් අපිට අයිති නැති අම්මලා අපිට අයිති නැති දරුවෝ අපිට අයිති නැති බිරිඳලා සාම්පුෘෂලා නිසා මහා සාගරයේ ජලයට වඩා අපි කඳු මෙහෙලා තියෙනවා කවදාද ඔබලා මේ කඳු සාගරයේ හින්දන්නේ කවදාද ඔබලා මේ කඳු සාගරයේ නවත්තන්නේ මුතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැස් පියාගෙන නුවණින් දකින්න දැස් පියාගෙන අප අතීත පංච උපාදානස්කන්ධයේ දීක යොමු කරන්න පංච උපාදානස්කන්ධයේ යොමු කරලා නුවණින් දකින්න මම දකිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අතීතයේ අම්මලා තාත්තලා කී ලක්ෂයකට මම මාව දස මාසයක් උසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද අතීතේ මම අම්මලා කී ලක්ෂයකට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක දෙන්නේ නැද්ද මම අතීතේ අම්මලා කී ලක්ෂයකදී ලේ ටික මම කිරි කරලා බොන්නේ නැද්ද අතීතේ අම්මල තාත්තලා කී ලක්ෂයක මගේ මුත්‍රා අසුචි මං ඒ දෑත්වල තවරන්නේ නැද්ද ඉන්නතුනේ ඒසාස්තීත පංච උපාදානස්කන්ධ දුකක් මගේම පටිච්ච සමුප්පන්න අම්මල තාත්තලට මං දීලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම නියත අදිෂ්ඨානයකට ඇවිල්ලා ඉන්නවා සංසාරේ නැවත කිසිම අම්ම කෙනෙකුට මාව දස මාසයක් උසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ සංසාරේ කිසිම අම්ම කෙනෙකුට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට මිහි කරන්න මම දෙන්නේ නැහැ සංසාරයේ කිසිම අම්මා කෙනෙක්ගේ ලේ ටික මම නැවත කිරි කරලා බොන්නේ නැහැ සංසාරයේ කිසිම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දෑත්වල මගේ මුත්‍රා අසුචි මම තවරන්නේ නැහැ සංසාරයේ කිසිම තාත්තා කෙනෙක්ගේ ශ්‍රමය දහදිය මගේ පෝෂණය උදෙසා මම යොමු කරගන්නේ නැහැ මුතුනේ ඔතෙන්ට එන්න ඔතෙන්ට එන්න එසේ නැතුව අපි අදක් ප්‍රාර්ථනා කරන්නේ මගේ අම්මා බුදු වේවා මගේ තාත්තා බුදු වේවා මගේ අම්මා තාත්තා ජාති ජාතිත් මගේ අම්මා තාත්තා වේවා කියලා නම් දෙයියනේ මේ අම්මා තාත්තලාගේ දුක කවදාද අපි හිඳලා දාන්නේ මේ අම්මා තාත්තලාගේ දුක කවදාද අපි නිදහස් කරලා දාන්නේ සමේසා දීර්ඝ පටිච්ච සමුප්පන්න දුක අපි විඳගෙන ආවා විඳගෙන ආව එකම අම්මා කෙනෙක් අපිට අයිති නැහැ තාත්තා කෙනෙක් අපිට අයිති නැහැ මේ ජීවිතේ මේ ලැබුණු අම්මා තාත්තා අපිට අයිති නැහැ මේ මමයේ මගේ කියන මේ දරුවා අපිට අයිති නැහැ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට කලිය යුතු යුතුකම් පක්ෂය දේශනා කරනවා දරුවාට කලිය යුතු යුතුකම් පක්ෂය දේශනා කරනවා අම්මා අම්මා තාත්තා දරුවෙකුට මහා බ්‍රහ්මෙක් විය යුතුයි මෙතුණී ඒ යුතුකම් පක්ෂය අකුරට ඉතිකොලොත් පමණයි ඔබට මේ උතුම් ධර්මයන් ජීවිතයට ගන්න පුළුවන් ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්වතුනි මේ ආමා වූ දී
අනුප්පන්න ගව ගමනේදී පින්වතුනි අපි අනුන් නිසා අප්‍රමාණ දුක් ගොන්න අපි විඳලා තියෙනවා දුක් ගොන්න නමුත් ඒ අනුන් කියන එකම කෙනෙක්වත් අපිට අයිති නෑ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතේදී අනුන් නිසා දුවන කෙනෙක් වෙන්න එපා ඔබේ දරුවා නිසා ඔබ දුවන කෙනෙක් වෙන්න එපා ඔබේ දරුවා වැරද්දක් කළොත් ඒ වැරද්ද දකලා ඔබ කේන්ති ගන්නවා නම් පින්වතුනි මොකද්ද ඒකට හේතුව දරුවා නිසා ඔබ දුවනවා බිරිඳගේ වැරද්දක් නිසා සාම්පුරුෂයා කේන්ති ගන්නවා නම් මොකද්ද වෙන්නේ බිරිඳ නිසා සාම්පුරුෂයා දුවන කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවා වරදක් කරද්දී සුවපත් වේවා කියලා මෙස්සිතින් දරුවාට අවවාද කරන්න ඔබ දුවමින් දරුවාට අවවාද කරන්න එපා ඔබ දරුවා නිසා දුවන කෙනෙක් බවට පත් වුණාක් ඔබ දරුවා නිසා තවත් දරුවෙක් උදෙසා ඔබ සංස්කාර රැස් කරනවා මොකද අපි මේ උදේ ඉඳන් රැය වෙනකන් කරන්නේ දරුවා උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න දරුවෙකුට ලබන්න සංස්කාර රැස් කරනවා බිරිඳ උපයෝගී කරගෙන සැමියා උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් සැමියෙක් බිරිඳක් ලබන්න සංස්කාර අපි රැස් කරනවා මේක නවත්තන්න මේක නවත්තන්න ඔය ලැබෙන කිසි දෙයක් අපිට අයිති නෑ අපිට අයිති නෑ මේ සියලු ධර්මය අනිත්‍ය වූ ධර්මතාවයන් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැක්ක දේ දැක්කා කියලා නවතින්න දැක්ක දේ දැක්කා කියලා නවතින්න ඉන් අදහස් වෙන්නේ නෑ ඔබේ දරුවා වරද්දක් කරද්දී දැක්කා කියලා නවතින්න කියලා දරුවාට අවවාද කරන්න දරුවාට හොද නරක කියලා දෙන්න කේන්ති ගන්න එපා ඔබ දුවන් නැතුවයි මේ දේ කරන්න ඕනේ ඔබ දරුවා ඔබට අයිති නෑ ඔබ දක්ෂ වීතුයි දරුවා කියන අර්ථය උපයෝගී කරගෙන දරුවා කියන අර්ථයෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න ඔබේ දරුවා ඔබට ලැබුණ සංස්කාරයක් නිසායි ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවා නිවන උදෙසා උපයෝගී කරගන්න ඔබේ දරුවා සතර පාය උදෙසා උපයෝගී කරගන්න එපා ඔබේ දරුවා කේන්තිය උදෙසා උපයෝගී කරගන්න එපා ඔබේ දරුවා මෛත්‍රිය උදෙසා උපයෝගී කරගන්න ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා කේන්තිය උදෙසා උපයෝගී කරගන්න එපා ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා මෛත්‍රිය උදෙසා උපයෝගී කරගන්න මෛත්‍රිය උදෙසා ඊට පස්සේ පුළුවන් විදර්ශනාවට යන්න පින්නතුනි ඒ නිසා ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න නිහාට යන්න එපා අද වර්තමානයේ පින්වතුනි කොහේ බැලුවත් අපි දකින්නේ අපි කැමති දේවල් නෙමේ අපි අකමැති දේවල් ඒ අපි අකමැති දේවල් දකින්නේ කාගේවත් වරදට නෙමේ අපේම අකුසල් සංස්කාර ඇසෙන් රූප දැකලා ඇදිලා ගැටිලා අපිම ඇති කරගත්තා වූ අකුසල් අපි අකමැති දේවල්මයි දකින්නේ ඒ නිසා ඔබ අකමැති දේක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න දැක්ක දේ තෘෂ්ණාවෙන් පෙත් කරන්න එපා දැක්ක දේ කෙරෙහි ඇලීම් ගැටීම් ඇති කරගන්න එපා ඔබ අකමැති දේක් ඇහුණත් සුණා කියන තැන නවතින්න දැන් මම මෙතන බණ කියන්න පටන් ගත්ත වෙලාව ඉඳන් මේ එහා පැත්තේ කූඩාරමේ ඇතුලේ කතා කරන එකමයි කරන්නේ පටන් ගත්ත වෙලාව ඉඳන්ම කතා කරනවා එහා පැත්තේ කූඩාරමේ ඇතුලේ මම මොකද කළේ ඇස්සුණා කියන තැන නැවතුණා ඇසුනා කියන තැන නැවතුණා පොඩි ළමයි කතා කරනවා කෑ ගහනවා මොකද්ද මං කරන්නේ ඇසුනා කියන තැන මං නැවතුණා ඔය දුරකතන නාද වෙනවා මම මොකද කරන්නේ ඇසුනා කියන තැන නැවතිනවා පින්වතුනි එහෙම නැවතුනේ නැත්තම් මොකද්ද වෙන්නේ පුංචි දරුවෙක් නිසා දුවන කෙනෙක් බවට මංපත් වෙනවා ධර්මයේ කෙරෙහි සද්ධාාවක් නැති අය නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා දුරකතනයක් යකඩ ගොඩක් නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා පින්වතුනි කවදාද අපි මේ ලෝකය නිරෝධය කරන්නේ යකඩ ගොඩක් නිසා අපි තාමත් දුවනවා නම් පුංචි දරුවෙක් නිසා අපි තාමත් දුවනවා නම් සද්ධාව දුර්වල කෙනෙක් නිසා අපි තාමත් දුවනවා නම් අපි කවදා මේ ගමන නවත්තන්නද පින්වතුනි
पुंची दारू एक मागे इस तरह बाना किया थी कहना दहन वनान तुम्हीं ये तरह दारू में आती हैं ने ये दारू में मातु कर लगान मुखात्मी दारू में पुंची दारू आ मागे इधर ये दागलान ने मामा बाना किया थी मामा पुंची काले हाँ उधरो बाना किया तरह दागल लती हैं और नेत्त कताल माम पुंची काले हाँ उधरो बाना किया अभी पूंछी काले आंबल आपको बाने के तरह आराम किए बाना हान में ने सिलान कराने को दिए होंगे क्या पिंगा तो नहीं आपको साल विपाक के ने वहाँ ये आपको साल विपाक के टाइम ला पूंछे हूँ अभी इस तरह दागल आते अभी दुआ ने वाना मागे मापु साल निशा मामा दुआ ने के ने बाउट पाते ना मागे मापु साल निशा मामा दुआ ने के ने बाउट पाते ना पिंगा तो नहीं ये निशा अक्कर में तेरे आप कह रहे ऐसुना किन तरह ना होती लोके हदान ने आने पां लोके हदान ने बे बुद्रा जान अनवां सेला लक्षगान पहले वो लोके आ लोके है तुमने अबे गाउट में बुद्रा जान अनवां से पहले वो ना किला दांबदी बह तुमने इतने बुद्रा जान अनवां से पीने दीवान पाला आओ तो पांच सी आप क्या ने कोटे दांबदी वे बुद्ध धाम पवातु धाम मिलाएं दांबदी वे बुद्ध धाम तत्व धाम ना पिंगमतु ने लोटवा बुद्रा जानन वान से लटवास लोके निगर्दी कराने बहें है इन बेरी मुखात्ते लोके की ना आते बुद्रा जानन वान से लोके गिरा पानवान ने मुखात्ते कैदे ने बीने ने विसीरे ने सबावे आई लोके पिंगमतु ने ओने लोके मुखात्ते लोके किया ना अभी मैं हदान में आने लोके मेरे काई बुद्रा जानन वान से आते मुखात्ते लोके आते कैदे ने बीने ने विसीरे ने सबावे आई लोके मनोहर कैदे ने मनोहर बीने ने मनोहर विसीरे ने रूपे कैदे में बीने में विसीरे में पावकिना रूपे ऐसुरे इन सकस्ते ना पास्ते वेदना सन्ना संकार विन्यानियो कैदे में बीने में विसीरे में पावकिना मितना लोके ने नाम रूप धर्म एनु ही लोके मैं नाम रूप धर्मयो क्रियात्मक वेन्ने अविद्याव हेतु वेन सकस्नाउ संस्कारयो सामाय मुतनी कुसल संस्कारयो कैडेमिन विदेमिन विसरेमिन अकुसल संस्कारयो कैडेमिन विदेमिन विसरेमिन मैं लोके कैडेन बिदेन विसरेन अर्थेटाई गमन कराने पिंगतुनी कैडेन बिदेन विसरेन लोके निगर्ति कराने बुद्धराजानन वहांसेट पुलुवां कमक लबुन्ने एहेउ लोकया අපි කෙසේ නිවැරදි කරන්නද පින්වතුනි අපි කෙසේ නිවැරදි කරන්නද ඒ නිසා අකමැති දෙයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න දැක්කා කියන තැන නවතින්න අකමැති දෙයක් ඇහෙද්දී ඇසුණා කියන තැන නවතින්න ලෝකේ නිවැරදි කරන්න යන්න එපා නිවැරදි කරන්න බෑ මේක කැඩෙන විදෙන විසිරෙන ලෝකයක් පින්වතුනි ඔබ අකමැති දෙයක් දැනෙද්දී ඒ කියන්නේ ලෝභ දේශ මොහ සිතවිල්ලක් දැනෙද්දී දැනුනා කියන තැන නවතින ඔබ නවතින ලෝකෙට යන්න දෙන්න සාදු කියන පින්නතුනි දැන් මම භාවනාව නතර කළා දැන් පුංචි වෙලාවක් බණ කියලා මම ධර්ම දේශනාව අමාර කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභ අර්ථයන් හතරක් තියෙනවා කියලා ඊට වඩා දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුවේ නැහැ හොඳට තේරුම් ගන්න ඕනේ මේ ලෝක ධාතුවේ දුර්ලභ අර්ථයන් හතරක් තියෙනවා පළවෙනි දුර්ලභ අර්ථය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වීම ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක 15 එහෙනම් බලන්න ඔබත් මම මේ උතුම් සිංහල බෞද්ධ ජීවිතය ලැබුවේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලින් එහෙනම් බලන්න ඔබත් මමත් කොයි සානම් පින්වන්තද කියලා කොයි සානම් වාසනාවන්තද කියලා කොයි සානම් වාග්යවන්තද කියලා ඇයි කියන්නතුනි ඔබත් මමත් මේ ලෝක ධාතුවේ දුර්ලභම පළවෙනි අර්ථය දෝතින් දරාගෙනයි මේ ජීවිතය ලැබුවේ ඇමරිකාවේ මහත්කෙ රුසියාවේ මහත්කෙ චීනයේ මහත්කෙ ජපානයේ මහත්කෙ
ආර්ථික අතින් කොයිසම් සමෘද්ධිමත් වුණත් ඔබ ලැබූ ශ්‍රේෂ්ඨ දුර්ලභ භාවය ඒගොල්ල ලබල නැහැ පින්වතුනි ඔබ ලැබූ ඒ දුර්ලභ ශ්‍රේෂ්ඨ ආර්ථය ඒ කවුරුත් ලබල නැහැ ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දුර්ලභ පළවෙනි ආර්ථය දෝ තින් දරාගෙනයි මේ උතුම් මානව ජීවිතය ලැබුවේ ඔබේ වටිනාකම ඔබ දකින්න ඔබේ පුණ්‍යවන්ත භාවය ඔබ දකින්න ඔබේ වාග්යවන්ත භාවය දකින්න මේ උතුම් සිංහල බෞද්ධ කම ඇමරිකන් කමට ඉතාලි කමට එහෙම නැත්නම් ජපන් කමට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියානු කමට පාවල දෙන්න එපා යටත් කරන්න එපා විමතුනේ ලෝකේ ශ්‍රේෂ්ඨම දුර්ලභ උපතයි ඔබ මේ ලැබුවේ සම්මා සම්බුද්ධ ශාසනයේ අයිතිය දරාගෙන ලැබුවා වූ වාග්යවන්ත උපතක හිමි කරුව ඔබලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දෙවෙනි දුර්ලභාර්ථයක් තියෙනවා මොකක්ද ඒ දෙවෙනි දුර්ලභාර්ථය යම් පුද්ගලයෙක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලබයිද මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථයයි කියන්නේ පින්වතුනි මේ දෙවෙනි දුර්ලභ අර්ථයත් ඔබලා දෝ තින් දරාගෙන ඉන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් මේ උතුම් චතුරාර්ය සත්‍ය ඔබලා අහනවා පින්වතුනි කොයිසම් වාග්යවන්තද කොයිසම් වාග්යවන්තද මේ උතුම් චතුරාර්ය සත්‍ය මේ දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය කියන මේ උතුම් චතුරාර්ය සත්‍යෝ මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථයයි පින්වතුනි මේසා උත්තරීතර දෙවෙනි දුර්ලභ අර්ථයක් අතේ තියාගෙන අපි මොනවද අහන්නේ අපි සින්දු අහනවා කවි අහනවා මුසාවාද අහනවා පින්වතුනි අපි තාම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වටිනාකම දකින්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය ලෝකයේ ධනවත්ම රට වෙච්ච ඇමරිකාවට නැහැ ජපානයට නැහැ හිමතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දුර්ලභ දෙවෙනි අර්ථය චතුරාර්ය සත්‍ය ඔබට ඇහෙනවා ඔබට ඇහෙනවා මේ දුර්ලභ භාවයෙන් තේරුම් ගන්න ඔබ මේ දුර්ලභ භාවයෙන් තේරුම් ගත්තේ නැත්නම් ඔබ මේ දුර්ලභ භාවයන්ට දෙවෙනි තැන දුන්නොත් අවදාක්වත් නැවතනම් සම්මා සම්බුද්ධ ශාසනයක හිමකාරීත්වය ඔබට ලැබෙන්නේ නැහැ හොඳට තේරුම් ගන්න මිත්‍යා දෘෂ්ටික ජීවිත ලබලයි අපි උපදින්නේ ඒ නිසා ඔබ මේ ලැබූ ලෝකේ පළවෙනි දුර්ලභ අර්ථය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඔබ ලැබූ දෙවෙනි දුර්ලභ අර්ථය මේ චතුමාර්ය සත්‍ය ඇහිම තුමි මේ අර්ථයන් නුවණින් දකින්න මේ අර්ථයන්ගේ වටිනාකම නුවණින් දකින්න ඔබ ලැබූ මේ ජීවිතයේ වටිනාකම කෝටි ප්‍රකෝටි ගාණක් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අභිබවලා කෝටි ප්‍රකෝටි ගාණක සතර අපායක් අභිබවලා ලෝකේ දුර්ලභම අර්ථයන් දෙක දෝ තින් දරාගෙන ලැබුවා උපත ඔබ ලබන කීනේ පින්වතුනි තුන්වෙනි දුර්ලභ අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද ඒ තුන්වෙනි දුර්ලභ අර්ථය ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් මෙනෙහි කරලා ඔබ මේ ජීවිතයේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරයිද මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභාර්ථයයි කියලා පින්වතුනි හරිම අවාසනාවක් හරිම අවාසනාවක් ඔබත් මමත් ඒ අවාසනාවන්ත භාවයේ කොටස්කරුව වෙලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ උතුම් චතුරාර්ය සත්‍ය කියන මේ දුර්ලභ අර්ථයන් දෙක දෝ තින් දරාගෙන අපි ඉපදුනත් ඔබටත් මටත් තාමත් පුළුවන්කමක් ලැබුණේ තුන්වෙනි දුර්ලභ අර්ථය ජීවිතයට එකතු කරගන්න තිමතුනි තුන්වෙනි දුර්ලභ අර්ථය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියක් කියන තුන්වෙනි දුර්ලභ අර්ථයෙන් ඔබ මම තාම ප්‍රමාදී භාවයට පත් වෙලා අද විතරක් නෙමෙයි අපි ප්‍රමාදී වුණේ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී
තුන් වෙලි දුර්ලභත්වයෙන් අපි ප්‍රමාදයි පින්නතුනි ඒ සංසාරික පුරුද්දට අදත් අපි ප්‍රමාදී බුදුරජාණන් වහන්සේ හේතුව කියනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුන වෙලාවේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ඇහිණ වෙලාවේ මේ උතුම් දුර්ලභ අර්ථයන් දෙක දෝතින් දරාගෙන ඉපදුන වෙලාවේ ඔබට මට තාම තුන්වෙනි දුර්ලභ අර්ථය ජීවිතේට ගන්න බැරි වුණේ ඇයි හතරවෙනි දුර්ලභ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේට කියනවා මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභ අර්ථය තමයි කෘත වේදී භාවය පින්මතුනි හතරවෙනි දුර්ලභ අර්ථය කෘත වේදී භාවය බුදුරජාණන් වහන්සේ උත්තරීතර සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා මුලින්ම කෘත වේදී වෙන්නේ කාටද පින්මතුනි බෝධිනාංශයට බෝධියටයි බෝගසටයි මුලින්ම බුදුරජාණන් වහන්සේ කෘත වේදී උනේ ඇයි මේ අජීවී බෝගසට බුදුරජාණන් වහන්සේ කෘත වේදී උනේ ඇයි පින්මතුනි කෘත වේදී භාවය අපේ ජීවිත තුල නැත්තම් මොනවා තිබ්බත් වැඩක් නැහැ කෘතවේදී භාවය මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභ අර්ථයයි ඒ කෘතවේදී භාවය අපි තුල නැත්තම් සාසන අර්ථයන් අපිට නැහැ පින්නතුනි ඒ නිසා හතරවෙනි දුර්ලභ අර්ථය කෘතවේදී භාවය ඔබටත් මටත් තාම සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරන්න බැරි වුණේ ඇයි හතරවෙනි දුර්ලභ අර්ථය තාම අපේ ජීවිතවලට අපි ගත්තේ නැහැ කෘතවේදී භාවය අපි ගත්තේ නැහැ කාටද අපි කෘතවේදී නොවුනේ තාම ඔබත් මමත් බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ ඇයි කෘතවේදී වෙලා නැත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන නිමේෂයේදී මුළු ලෝකයාටම අවසාන අවවාදය කරනවා මොකද ඒ අවසාන අවවාදයේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මොනවාද මේ සංස්කාර කියන්නේ ඔබ රැස් කරන මේ කුසල් සංස්කාරයෝ අකුසල් සංස්කාරයෝ විපාක දීලා අනිත්‍ය වෙලා යනවා මහණෙනි එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා කියනවා මහණෙනි මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස්බැඳුමක් මහණෙනි මේ සංස්කාරයන්ට තවදුරටත් බැඳෙන්න එපා අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන ඔබටත් මටත් අහිමි කලේ සංස්කාරයන් කෙරෙහි ලෝභසිතමයි එනිසා තවදුරටත් සංස්කාරයන්ට රැවටෙන්න එපා මේ සංස්කාරයෝ වංචාවක් ක්‍රෝඩාවක් ඇස්බැඳුමක් මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්න හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ අංශේද මේ භව ගින්දර නිවා ගන්න එතුමනි බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කරද්දී අපි මොකද කරන්නේ සිතුවිල්ලෙන් සිතුවිල්ල සංස්කාරයන් ප්‍රාර්ථනා කරනවා පින්කමෙන් පින්කම සංස්කාරයන් ප්‍රාර්ථනා කරනවා එතුමනි හිස ගිනි අරන් තියද්දී දුකෙන් ජාති ජරා වියාදි මරණ දුකෙන් හිස ගිනි අරන් තියද්දි පංච උපාදානස්කන්ධ ලෝකයේ තෘෂ්ණාවෙන් ගිනි අරන් තියද්දි අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ ප්‍රාර්ථනා කරනවා තාම බුදුරජාණන් වහන්සේට කෘත වේදී උනේ නැහැ තාම බුදුරජාණන් වහන්සේට කෘත වේදී උනේ නැහැ මේ විතරක් නෙමේ තාම මම මට කෘත වේදී වෙලක් නැහැ ඔබ ඔබට කෘත වේදී වෙලක් නැහැ ඉතින් කොහොමද බුදුරජාණන් වහන්සේට අපි කෘත වේදී වෙන්නේ? ඇයි මම තාම මට කෘත වේදී වෙලා නැහැ කියන්නේ? ඇයි ඔබ තාම ඔබට කෘත වේදී වෙලා නැහැ කියන්නේ? ඔබ ඔබට කෘත වේදී වුණා කියන්නේ ඔබ සතර අපායෙන් මිදුණොත් පමණයි. හොඳට තේරුම් ගන්න. අපි තාම සතර අපායෙන් මිදිලා නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ පින් කළොත් සුගතියට යනවා කියලා. පෞකල දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ තෘෂ්ණා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියලා කොච්චර පින් කළා මරණාසන්න මොහොතේ තෘෂ්ණාවෙන් උපාදානය වුණේ අකුසලයක් නම් සතර අපායේ
උදේ තේරුම් ගන්න මරණාසන්න මොහොතේ තෘෂ්ණාවෙන් උපාදානය වුණේ අකුසලයක් නම් සතර අපාය කෝටිපති මහත්ෙක් හිටියා ඒ කෝටිපති මහත්තයා මුළු ජීවිතේම පින්කම් කළා පන්සල් හැදුවා දන් දුන්නා ආරණ්‍ය හැදුවා මේ මහත්තයා මැරෙනවා වයෝ වෘද්ධ වෙලා දැන් පාසකූල ගෙදර ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පාසකූලෙට වඩිනවා වැඩම කරලා අනුශාසනා කරනවා මේ මහත්තයාට හත් දවසේ පින්කමක් තුන් මාසේ පින්කමක් අවුරුද්දේ පින්කමක් අවශ්‍ය නැහැ ඇයි මේ මහත්තයා ජීවත්ව සිටියේදී අප්‍රමාණ පින්කම් කළා මේ මහත්තයා ඉපදුනේ දිව්‍ය තලයක මයි කියලා පාංශකූලේ ඥානසාසනා කළා පින්වතුනි අද ඕනෙම පාංශකූල පොලක ඕකයි කතා කරන්නේ මැරිච්ච කෙනා එක්ක නිවන් දැක්කා එක්ක සුගතියට ගියා නමුත් ඔහොම ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ අර කෝටිපති මහත්තයා මුළු ජීවිත කාලෙම පින්කම් කරපු මහත්තයා අර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ ගියා කියපු මහත්තයා කොහෙද ඉපදුනේ පින්තුනි ඒ මහත්තයාගේ කෝටි ගාණක් වටිනා කිස් ඉඩමක පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා මොකද්ද උනේ මරණාසන්න මොහොතේ කරපු පින උපාදානය උනේ නැහැ මරණාසන්න මොහොතේ දුන්නා වූ දානයන් උපාදානය උනේ නැහැ මොකද්ද මරණාසන්න මොහොතේ උපාදානය උනේ තුෂ්ණාපච්චයා උපාදාන තුෂ්ණාවෙන් උපාදානය උනේ කෝටි ගාණක් වටින ඉඩකඩම් තුෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ හිස් ඉඩමේ පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා කවුද මේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය තමයි ප්‍රේත ලෝකේ ඉන්න ඉහළම ප්‍රේතයා සමහර නෝන මහතුරු අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ මැරිච්ච අම්මා සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා අපේ ගේ දොරකඩ ඉන්නවා මම රෑ දැක්කා මපේ මැරිච්ච තාත්තා සුදු සරමක් කමිසයක් ඇඳලා වත්තේ ඇවිදිනවා මම දැක්කා අපේ මැරිච්ච සීයා ආච්චි රෑට ඇවිල්ලා මට සුදු ඇඳගෙන පීනෙන් පේනවා කවුද මේ සුදු ඇඳගත් අමනුෂ්‍යයෝ මේ සුදු ඇඳගත් අමනුෂ්‍යයෝ කියන්නේ වෙන කවුරුත් මේ පරදත්ත රූප ජීවි പ്രേත പ്രേතියන් කින්නතුනේ මොකද දැන් ඒගොල්ලන් පෙර පින් කළා ඒ නිසා හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා හොඳ ශරීරයක් ලැබිලා තියෙනවා ඒගොල්ලන්ට ආහාර ලැබෙනවා නමුත් ඉන්නේ പ്രേත ලෝකෙයි පින්නතුනේ තුෂ්ණාපච්චයා උපාදාන මැරෙන මොහොතේ පින උපාදානේ කරගත්තේ නැහැ අර කෝටිපති මහත්තයා මැරෙන මොහොතේ පින උපාදානය කරගත්තනම් අනිවාර්යෙන්ම සුන්දර දෙවියෙක් වෙනතුනි පින උපාදානය වෙන්නේ නැහැ තෘෂ්ණාව වැඩි ඉඩකඩම් වලටයි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න කොච්චර පින්කම් කළා දන් දුන්නා කියලා විතරක් සතුටු වෙන්න නම් එපා පින්තුනි මේ සංස්කාරයෝ මරණාසන්න මොහොතේ අපිට යට වෙලා ලෝභ සිත් දේශ සිත් මෝහ සිත් නතු වුණොත් සතර අපාය අසිතිසි දානේ පූජා කරේ මල්ලිකා විසව කුසල් රත්තුමන්ගේ විසව අසිතිසි දානේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ඇත්තු 500ක් පින්තුනි එවන් කෝටි ගාණක් වියදම් කරලා කරපෝ අසිතිසි දානේ පූජා කරපු මල්ලිකා විසව සෝවාන් ඵලයටපත් වුණේ මරණාසන්න මොහොතේ විදුණු සිල්පදයක් සිහියට එන්නේ සතිය සතර අපායට වැටෙනවා නමුත් සතියකින් පස්සේ ආ දිව්‍ය තලයක ඕපපාතික උපදිනවා පටිච්ච සමුප්පන්නව නමුත් අපි සතර අපායට වැටුණා කල්ප ගානක අපිට ගොඩ එන්න බෑ මොකද එවැනි ශේෂ්ඨ පින් අපි පිටිපස්සේ නෑ බුදුරජාණන් වහන්සේලාට මහ රහතන් වහන්සේලා වෙනුවෙන් කළා වූ සිව්පසයන් අපි පිටිපස්සේ නෑ ඒ නිසා අපි සතර අපායට වැටුණා කල්ප ගණන් අපි සතර අපායි එමුතුනි ඒ නිසා අපි තාම සතර අපායේ මිදිලා නැහැ මං දන්නේ ඔබ සතර අපායේ මිදිලා නම් ප්‍රශ්නයක් නැහැ අපි සාම සතර අපායේ මිදිලා නැත්තම්
තාම තමා තමාට කෘතවේදී වෙලා නැහැ පින්නතුනි හොඳට තේරුම් ගන්න එහෙනම් අපි තාම බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලත් නැහැ තමා තමාට කෘතවේදී වෙලත් නැහැ ඒ නිසා ඔබටත් මටත් තාමත් පුළුවන්කමක් ලැබිලා නැහැ සෝවාන් සතරදාගාමි අනාගාමි ඵලියක් සාක්ෂාත් කරගන්න ඒ නිසා ඔබ දක්ෂ වෙන්නේ මේ සුන්දර අර්ථයන් ජීවිතයට ලැබුණ වෙලාවේ ලෝකේ දුර්ලභම අර්ථය මේ සම්මා සම්බුද්ධ ශාසනය ලෝකේ දෙවනි දුර්ලභ අර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍යය මේ උතුම් අර්ථයන් දෙක ජීවිතයට ලැබුණ වෙලාවේ ඔබේ වාග්යවන්තභාවය දකින්න එතුණී ඔබ කොයිසම් වාග්යවන්තද ඔබ මේ දෙපා තබාගෙන තිබෙන බිම් කඩ කොයිසම් වාග්යවන්තද කොයිසම් පුණ්‍යවන්තද මේ ලෝක ධාතුවේ මේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක ධාතුවේ මෙවන් පුණ්‍යවන්ත බිම් කඩක් නැහැ පින්තුනි තවුතිසාරවත් මෙවන් පුණ්‍යවන්ත බිම් කඩක් නැහැ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දකින්න රුවන්වැලි මහා සෑසමතුන් වහන්සේ දයස්ත්‍රි මහා බෝසතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ දරාගත් බිම් කඩේ ඔබ මේ ජීවත් වෙන්නේ මේ බිම් කඩේ පූජනීය බව දකින්න ඔබේ පූජනීය බව දකින්න මෙවන් පූජනීය බිම් කඩක උපත ලබන්න ඔබ කොයිසම් සංසාරේ පින් කරලා තියනද මේ ලෝක ධාතුවේ පූජනීයම බිම් කඩේ ඔබ දෙපා තබාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම පසළොස්වක පොය දවසකම තවුතිසා දිව්‍ය ලෝකේ සුදම් සභාව රැස් වෙනවා පින්වතුනි සෑම පසළොස්වක පොය දවසකම සුදම් සභාව රැස් වෙනවා සතර දෙවියන්ගේ නායකත්වයෙන් සතර වරන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සුදම් සභාවට ලක්ෂ ගාන මහේශාක්‍ය දෙවිවරු වෙනවා පින්වතුනි මේ මහේශාක්‍ය දෙවිවරු දකිද්දී සතර දෙවියෝ සාදුකාර දෙනවා කියනවා සතරවරන් දෙවියෝ සාදුකාර දෙනවා කියනවා ඇයි පින්වතුනි දිව්‍ය තලවල සුරාසුර යුද්ධය තියෙනවා මේ මනුෂ්‍ය ලෝකයේ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තියෙනවා වගේ දිව්‍ය තලවල සුර අසුර යුද්ධ තියෙනවා මාරයා මාර පාක්ෂික දෙවියෝ ඉන්නවා කුසලයට අකමැති ධර්මයට අකමැති මාර පාක්ෂික දෙවියෝ සා පින්වතුනි සක්‍ර දෙවියෝ හරි කැමති සම්මා දිට්ඨියට පත්වෙන දෙවිවරු ඕපපාතිකව සෞස්සාම ඉපදෙනවට සුදම් සභාවේදී සක්‍ර දෙවියෝ දකිනවා පිනැති පිනැති අලු දෙවිවරු තවුතිසාවේ පහළ වෙලා පහළ වෙලා අසුර බලයට ශක්තිය අසුර බලය පරාජය කරන්න ශක්තිය මේ අලු දෙවිවරු පහළ වෙද්දී පින්වතුනි සක්‍ර දෙවියන් සාදුකාර වෙනවා කියනවා ඒ සාදුකාර දෙන්නේ දෙවියන්ට නෙමෙයි ඒ සාදුකාර දෙන්නේ ඔබ දෙපා තබාගෙන තිබෙන මේ බිම් කඩටයි පින්වතුනි සෑම පසළොස්වක පොය දවසකදීම සුදම් සභාව රැස්වෙච්ච වෙලාවේ සක්‍ර දෙවියෝ අලුත් මහේශාක දෙවියෝ දැකලා සාදුකාර දෙන්නේ ඔබ දෙපා තබාගෙන ඉන්න බිම් කඩටයි ඇයි පින්වතුනි මේ බිම් කඩේ ඉපදිලා ඉන්න සිංහල බෞද්ධ ජනතාවයි පින්කම් කරලා දන් දීලා කටින පින්කම් කරලා මෛත්‍රිය වඩලා සස්ත්‍රීක දෙවියෝ වෙලා සුදම් සභාවේ උපදින්න පින්වතුනි එහෙම නැතුව ඇමරිකාව මිනිස්සු සුදම් සභාවේ ඉපදෙන්නේ නැහැ රුසියාවේ මිනිස්සු සුදම් සභාවේ ඉපදෙන්නේ නැහැ ඉන්දියාවේ චීන මිනිස්සු තවුතිසාවේ ඉපදෙන්නේ නැහැ පින්වතුනි මේ තවුතිසාවේ සුර බලය ශක්තිමත් කරන වර්ණය සැපය බලය වැඩි දෙවිවරු දිව්‍යාංගනාව වෙලා ඉපදෙන්නේ ඔබලායි ඔබලායි මේ පුණ්‍යවන්ත භූමියේ ජීවත් වෙන ඔබලායි සුදම් සභාවට රැස් වෙන සක්‍ර දෙවියෝ සතරවරන් දෙවියෝ සෑම පසළොස්වක පොය දවසකම සාදුකාර දෙන්නේ පින්වතුනි මේ බිම් කඩට මේ බිම් කඩට ඇමරිකාවට සාදුකාර දෙන්නේ නැහැ රුසියාවට සාදුකාර දෙන්නේ නැහැ ඉන්දියාවට චීනයට සාදුකාර දෙන්නේ නැහැ සුදම් සභාවේ දෙවිවරු සාදුකාර දෙන්නේ මේ පුණ්‍යවන්ත බිමට ඒ නිසා ඔබලාගේ මේ පුණ්‍යවන්ත භාගයෙන් දිව්‍ය තලත්
බලමත් වෙනවා දිව්‍ය කරත් බලමත් වෙනවා අපේ මේ පුණ්‍යවන්ත භාවය අපි දුර්වල කරගත්තොත් අපි විතරක් නෙමේ දුර්වල වෙන්නේ අසුර බලය වැඩි වෙලා දිව්‍ය තලත් අසුර බලයට යට වෙනවා පින්නතුනි අසුර බලයට යට වෙනවා ඒ නිසා ඔබ මේ පුණ්‍යවන්ත භූමියේ වටිනාකම දකින්න සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් පින්නතුනි දහස් ගණන් දස දහස් ගණන් රුවන්වැලි මහා සෑ සමිඳුන්ට ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට උගේ හවා වඳින පුණ්‍යවන්ත බික්කර ඔබ උපත ලැබුවේ සා ඔබේ මේ උපත දකින්න මේ ශේෂ්ඨ උපත පින්නතුනි ඇමරිකාවට චීනෙට ඕස්ට්‍රේලියාවට කැනඩාවට ජපානෙට දෙවනි කරන්න එපා දෙවනි කරන්න එපා මේ මාතෘ භූමිය වටින්නේ නැහැ කියලා මේක දාලා විදේශගත වෙන්න එපා උදේ පුණ්‍යවන්ත භාවයේ ලෝකේ දුර්ලභ මාර්ගයන් දෙක දරාගෙන ලැබුත් මේ උපතේ වටිනාකම තේරුම් ගන්න පිටක ලඟින්තුනි ඔබ ඔබට සත්පුරුෂ වෙන්න ඔබ බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙන්න ඔබ ඔබට කුතවේදී වෙන්න එහෙම නොවුනොත් ඔබට මේ තුන්වෙනි දුර්ලභ මාර්ගය වෙන සෝවාන් සකෘදාගාමී ඵලයන් අපිට ලබා ගන්න බැරි වෙනවා ඒ නිසා ඔබ නුවණින් දකින්න තාම අපිට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් පින්වතුනි අපි කොතනද ඉන්නේ ඒක අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්නේ මොකද සමහර පින්වතුන්ලා හිතනවා අපි තාමත් පු탁ජනයි කියලා පු탁ජනයි කියලා හොඳින් තේරුම් ගන්න තෙරුවන් සරණ ගිය කිසිම බෞද්ධේ පු탁ජන තැනක නැහැ පු탁ජන තැනක නැහැ තෙරුවන් සරණ ප්‍රතික්ෂේප කරන්නාටයි පු탁ජනයා කියලා කියන්නේ ඒ නිසා ඔබලා තෙරුවන් සරණ පිහිටිය අය ඔබලා සෝවාන් ඵලයට පත් නොවුනත් ඔබත් මමත් අපේ පු탁ජන තැනක ඉන්නේ උතේ පොඩි ළමයි කරදාන්න එපා උතේ ඔයගලට අකුසල් වැඩි මම මේ විදර්ශනාමේ බණක් කියන්නේ ඔයගල බාධා කරනකොට ඔයාලට අකුසල් වැඩි දෙවියෝ කෝප වෙයි ඔයගලන්ට පොඩි කට්ටිය කතා කරන්න එපා උතේ එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මම කොතනද ඉන්නේ කියලා දකින්න කොතනද ඉන්නේ අනිවාර්යෙන්ම ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරලා නැත්නම් අනිවාර්යෙන්ම ඔබත් මමත් සද්ධාන්සාරී ධම්මාන්සාරී දෙන්නෙක් ඉන්නවා හොඳට තේරුම් ගන්න කවුද මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී දෙන්න කියන්නේ සෝවාන් මාර්ගය තුල ගමන් කරන දෙන්න. ඒ කියන්නේ ඔබලා අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගය තුල ඉන්නවා. එහෙනම් දැන් බලන්න ඔබ සද්ධාන්සාරී කෙනෙක්ද ධම්මාන්සාරී කෙනෙක්ද කියලා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සෑම කෙනෙක් තුලම ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා. මොනවද ඒ ඉන්ද්‍රිය ධර්මයන් පහ? සද්ධා, වීරය, සති සමාධි ප්‍රඥා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සම වෙන වෙලාවේ අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කොහොමද සෝවාන් ඵලයට පත් වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සම වෙන මොහොතේ අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකව සම වෙලා සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට රහත් ඵලය දක්වා වැඩෙනවා. නමුත් දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ තාම අපේ විදර්ශනාත්මකව වැඩිලා නැහැ. දැන් එහෙනම් බලන්න ඔබ සද්ධාන්සාරී කෙනෙක්ද ධම්මාන්සාරී කෙනෙක්ද කියලා. දැන් කවුද මේ සද්ධාන්සාරී කෙනා කියන්නේ? කෙනෙක් ඉන්නවා. එයා තුල සද්ධාවක් තියෙනවා වීරයක් තියෙනවා පාන්දර හතරට නැගිටලයි එයා දානේ හදන්නේ පාන්දර හතරට නැගිටලයි එයා සිල් සමාදන් වෙන්න යන්නේ යොදුන් ගණන් ගෙවාගෙන බණ අහන්න පින්කම් වලට යනවා සද්ධාවක් තියෙනවා වීරයක් තියෙනවා සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා එයා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ මට සුන්දර දිව්‍ය ජීවිතයක් මනුස්ස ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධාව තියෙනවා මේ පැත්තේ. වීරියක් තියෙනවා.
සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා යා ප්‍රාර්ථනා කරන්නේ ආනිත්‍ය වී යන සංස්කාරය. මොකද වෙන්නේ? මේ පැත්තෙන් සද්ධාව වීරය උඩට යනවා, මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහළට යනවා. මෝහයයි වැඩෙන්නේ. මොකද අනිත්‍ය සංස්කාර ප්‍රාර්ථනා කරන්නේ. අන්න එයා සද්ධානුසාරී කෙනා. දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරන්න. ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා දැන් අහන්න. ඔබ සද්ධාවෙන් වීරයෙන් පින්කම් කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැපනම් ඔබ සද්ධාන්සාරී තැනින් ඉන්න. හොඳට තේරුම් ගන්න. එතකොට කවුද මේ ධම්මානුසාරී කියන්නේ? එයා සද්ධාව තියෙනවා, එයාට වීරයක් තියෙනවා. එයා සද්ධාවෙන් වීරයෙන් ධර්මය හදාරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ සදාන් කරනවා. සූත්‍රගත ධර්ම කටපාඩමින් කියන්න පුළුවන්. විනය අභිධර්මයන් කටපාඩමින් කියන්න පුළුවන්. පිරිත් පොත කටපාඩමින් කියන්න පුළුවන්. බෝධි පූජා කියනවා. වීරයක් තියෙනවා, සද්ධාවක් තියෙනවා, ධර්ම දැනීමක් තියෙනවා. වීරයෙන් සද්ධාවෙන් එයා ධර්ම දැනීම ශක්තිමත් කරගත්තත් එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ දෙවියෙක් මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතේ බුදුන් දැක නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද වෙන්නේ? මේ පැත්තෙන් සද්ධාව, වීරිය, ධර්ම දැනීම උඩට යනවා. මේ පැත්තෙන් සමාධිය, ප්‍රඥාව, මෝහය වැඩෙන්නේ අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරන. අන්න එයාට කියනවා ධම්මානුසාර. ඔන්න දැන් ඔබ බලන්න, ඔබ ධම්මානුසාරී කෙනෙක්ද සද්ධානුසාරී කෙනෙක්ද කියලා. එහෙනම් දැන් ධම්මානුසාරී කෙනා සද්ධානුසාරී කෙනා දැන් මොකද්ද කරන්න ඕනේ? සද්ධාව වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳනවද? නැහැ. වීර්ය වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳනවද? නැහැ. මොකද්ද වෙන්නේ? සද්ධා, වීර්ය, සති. මෙන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ සති ඉන්ද්‍රිය කියලා කියනවා. මැත්තෙන් සතිය, මේ පැත්තෙන් සද්ධාව වීරිය, මේ පැත්තෙන් සමාධිය ප්‍රඥා. එහෙනම් දැන් එයා දිනු කරගත්තේ උත්තේ මොකද්ද? සද්ධාවත් වීරියක් නෙමෙයි, සති ඉන්ද්‍රිය. මෙන්න මේ සතියයි එයා දිනු කරගත්තේ උත්තේ. මොකද මේ සති ඉන්ද්‍රියේ දුර්වලභාවය නිසායි තාම අපිට මේ දෙපැත්ත සමබර කරගන්න බැරි. එතකොට දැන් සති ඉන්ද්‍රිය කොහොමද දුර්වල කරගන්නේ? දැන් ඔබට තාම සෝවාන් ඵලයට පත් වෙන්න බැරි උනේ. ඇයි? සති ඉන්ද්‍රියේ දුර්වලභාවය. එතකොට සති ඉන්ද්‍රිය ශක්තිමත් කරන්නේ කොහොමද? 1. කල්යාණ මිත්‍ර ආශ්‍රය. 2. සද්ධර්ම ශ්‍රවණය. 3. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් අන්න සති ඉන්ද්‍රිය වැඩෙනවා. ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින්, මහා සංඝරත්නයේ ඇසුර ලැබමින්, සූත්‍රගත ධර්මයන් සරණ යමින්, සද්ධර්මයේ ශ්‍රවණය කරමින්, මේ ධර්මයන් නුවණින් මෙනෙහි කරද්දී මුතුනි සංසාර බය දකින්නවා. දෙයනේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි පෙකෝටි ගානක් ඈතකින්නම් ආපු ගමනක් පටිච්ච සමුප්පන්නව ඇවිල්ලා තිනවා. මේ ගමනේ තවත් ලබන්න සැපක් නැහැ. තවත් විඳින්න දුකක් නැහැ. විඳින්න තියෙන සියලු සැප, විඳින්න තියෙන සියලු දුක සංසාරේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද, මම සක්විති රජ වෙලා මං බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි, මම සුදර්ශන සක්විති රජ වෙච්ච වෙලාවේ සුදර්ශන සක්විති රජුව දබදිව පහළ වෙනවා. සක්‍රදෙවියෝ දකිනවා සුදර්ශන සක්විති රජුව මේ බෝධිසත්වය දබදිව පහළ වුණා කියලා. විස්කම් දෙවියන්ට අනගහනවා, විස්කම් මෙහෙට එන්න. අන්න සුදර්ශන බෝධිසත්වය සක්විති රජ වෙලා පහළ වුණා දබදිව. සක්විති රජතුමාගේ දසකුසල් ශක්තිය ඉතාමත් ඉහළයි. ඒ කිනේ ශක්තියෙන් මේ සුදර්ශන රජතුමාට මාලිගාවක් මවන්න කියලා. ඉස්කම් දෙවිය මාලිගාවක් මවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, ඒ මාලිගාවේ සෑම ගඩොලක්ම රත්තරන් ආනන්ද. ඒ මාලිගාවේ සෑම කුණක්ම මැණික් ඔප්පවලා තියෙන්නේ
ඒ මාලිගාවේ බිමට දියමන්ති අතුරලා තියන්නේ බුදුරජාණන්සේ කියනවා ආනන්ද යම් මිනිස්සෙක් උදේක වේවා දහවලක වේවා රාත්‍රියක වේවා මාගේ මාලිගාව දිහා බලයිද දැස් නිලංකාර වෙනවා කියනවා මේ මැණික්කොල දිවිසිල්ලට රත්තරන්වල දියමන්තිවල දිවිසිල්ලට දැස් නිලංකාර වෙනවා ආනන්ද ඒවන් සුන්දර සංස්කාරමන් ලැබුවා නමුත් ඒ සෑම සංස්කාරයක් වෙනස් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ පාර හරහා පණින කඩිනමක් පෙන්වලා කියනවා ආනන්ද මේ කඩිනලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉඳලා කියනවා කියලා පින්වතුනි තවත් මොනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ප්‍රාර්ථනා කරන්නද සක්විති රජෙක් රජතුමා මහා පාරේ කඩියෙක් වෙන පංච උපාදානස්කන්ධ ලෝකෙක අපි ජීවත් වෙන්නේ මේ විරුගුවක මේ මායාවක අපි ජීවත් වෙන්නේ ඒ නිසා තව දුරටත් මේ ලෝකේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ පින්වතුනි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේ කාම ලෝකයේ අනිත්‍යභාවය දකින්න දැස් පියාගෙන නුවණින් දකින්න හැමෝම දැස් පියාගෙන මේ මනුස්ස ලෝකයේ පුරාවට ඔබේ හිත අරන් යන්න මනුස්ස ලෝකයේ නුවණින් පීර පීර බලන්න මේ මනුස්ස ලෝකයේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා බලන්න නුවණින් පීර පීර බලන්න රටේ රජතුමා ඉන්නවා ජනාධිපතිතුමා ඉන්නවා අගමැතිතුමා ඉන්නවා ඇමතිවරු ඉන්නවා මන්ත්‍රීවරු ඉන්නවා මහා ධනවතුන් කුලවතුන් නිලවතුන් බලවතුන් ඉන්නවා බලන්න කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා ලෝක බලවතුන් ඉන්නවා ඇමරිකාවේ ජනාධිපති ඉන්නවා රුසියාවේ ජනාධිපති ඉන්නවා චීනයේ ජනාධිපති ඉන්නවා බ්‍රිතාන්‍යයේ මහා රජතුමා ඉන්නවා බලන්න නුවණින් පීර පීර කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා පින්වතුනි දුප්පතුන් ඉන්නවා අසරණයින් ඉන්නවා රෝගීන් ඉන්නවා නුවණින් පීර පීර මනුස්ස ලෝකයේ පීරන්න නුවණින් පීර පීර බලන්න මේ රජ සිටු ඇමති මැති ධනවත් නිලවත් කුලවත් තෙදවත් දුප්පත් කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. බ්‍රිතාන්‍ය රජතුමා ජරා ව්‍යාධි මරණයන්ට යටයි. ඇමරිකාවේ ජනාධිපති ජරා ව්‍යාධි මරණයන්ට යටයි. අපේ රටේ ජනාධිපති ජරා ව්‍යාධි මරණයන්ට යටයි. මහා පාරේ ජීවත් වෙන අහිංසක යාචක පින්වතා ජරා ව්‍යාධි මරණයන්ට යටයි. නුවණින් මනුෂ්‍ය ලෝකේ පීරන්නේ. බලන්න කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා. ඔබ දකින්නේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නවතින්න එපා ඉඳි කඩු තුඩක තරම් තෘෂ්ණාවක්වත් තියෙන්න දෙන්න එපා ඉඳි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් තිබ්බත් ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණය ආයිමත් මනුෂ්‍ය ලෝකෙට බැහැ ගන්නවා අර කුංචි උපාදානයේට කුංචි තෘෂ්ණාවට සංවණෙන් පීර පීර බලන්නේ ඉඳි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් මනුෂ්‍ය ලෝකයේ කෙරේ තියෙන්න දෙන්න එපා දැන් ඔබට හොඳටම විශ්වාසයි මනුස්ස ලෝකයේ තුල නිත්‍ය වූ සංස්කාරයක් නැහැ කියලා මනුස්ස ලෝකයේ තුල නිත්‍ය වූ රූපයක් නැහැ කියලා මනුස්ස ලෝකයේ තුල නිත්‍ය වූ විඳීමක් හඳුනා ගැනීමක් සංස්කාරයක් විඥානයක් නැහැ කියලා දැන් ඔබට සහසුද්ධෙන් පැහැදිලි මොකද වෙන්නේ මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව පහව යනවා මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව පහව යනවා රජ කෙනෙක් වෙන්න සිතුවිල්ලක් ඇති වුණත් ඔබේ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අයින් කරනවා ඔබට රජකම ගැන සිතුවිල්ලක් ඇති වුණත් ඒ රජු ජරා ව්‍යාධි මරණයන්ට යටයි කියලා ඔබ දකිනවා මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබේ හිත බැහැර වෙද්දී ඊළඟට ඔබේ හිත පිහිටන්නේ සස්ත්‍රීක දිව්‍ය තලවල තුසිතේ යාමේ නිර්මාණ රතිය පරිනිම්මිත වසවත්තිය චාතුර් මහරජිකය මේ ශාස්ත්‍රීය දිව්‍යතල හයේ යෝගේ හිත පිහිටන්නේ දැන් මනුෂ්‍ය ලෝකයේ ඔබේ හිත පිහිටන්නේ නැහැ මනුෂ්‍ය ලෝකයෙන් හිත මිදුණා දැන් ඔබ ශාස්ත්‍රීය දිව්‍යතල නුවණින් පීර පීර බලන්න තුසිතේ යාමේ නිර්මාණ රතිය පරිනිම්මිත වසවත්තිය තාවුතිසේ චාතුර් මහරජිකේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවලු
නිත්‍ය වූ සැපයක් තියනවාද? සක්‍ර දෙවියන් දකින්න සක්‍ර දෙවියන් කියන්නේ ජරා ව්‍යාධි මරණයන්ට යටත් අනිත්‍ය වූ ධර්මයන්. සුජම්පතිය කියන්නේ ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ අනිත්‍ය ධර්මයන්. සතරවනම් දෙවියන්, විස්කම් දෙවියන්, මාතලේ දෙවියන් කෝටි ප්‍රකෝටි ගාන සස්ත්‍රීක මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවියෝ අනිත්‍ය වූ ධර්මතාවයන්. දිව්‍යතල නුවණින් පීර පීර බලන්න. දිව්‍යතල වල කොතනකවත් ඉදිකටු තුඩක තරමෝ සැපයක් තියෙනවද කියලා මුතුනේ ඔබට මග හැරුණාම ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සම්පන්න විඥානයේ දෙවියෙක් වෙලා බහගන්නවා. ඒ ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවත් ඔබ විදර්ශනාවෙන් අයින් කරන්න අනිත්‍ය දකින්න. මුතුනේ දැන් ඔබ දකින්නවා සස්ත්‍රීක දිව්‍යතල හයම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් අනිත්‍ය වූ පංච උපාදාන ස්කන්ධයක් කියලා. දැන් ඔබට මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. දැන් ඔබට දිව්‍ය ලෝක කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. පින්තුනි කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා ඔබ. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වුණා කියන්නේ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වුණා. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වුණත් ඔබේ හිත පිහිටන්නේ කොතනද? කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමී බ්‍රහ්ම තලයකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිමතුනි සුන්දර ධර්මයක්. මෙවැනි සුන්දර ධර්මයක් කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. මෙවන් නොතොම් සම්මා සම්බුද්ධ ශාසනයක උරුමය අරගෙන උපත ලැබපු ඔබේ වාග්යවන්ත භාවය දකින්න. වාග්යවන්ත භාවය දකින්න. පින්වතුනි ලෝකයා ඉදිරියේ ඔබ දෙවණියෙක් වෙන්න ඕනේ නැහැ. ලෝකයා ඉදිරියේ ඔබ දෙවණියෙක් නෙමේ. අපේ මේ පෞකාර රට මුළු ලෝකෙම බංකොලොත් රටක් බවට අපිව පත් කළා හේතුන් නිසා. පින්වතුනි ඔබලා මේ ලෝක ජාති ද්‍රෝකේ පුණ්‍යවන්තම ජාතිය. ඒ ආත්ම විශ්වාසය බිඳගන්න එපා. ඒ ආත්ම විශ්වාසය බිඳගන්න එපා. ඔබ දක්ෂ වෙන්න මේ සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර දැකලා මේ කාම ලෝකයේ කෙරේ තෘෂ්ණාව සියුම් කරගන්න තැනට එන්න. දැන් අපි මොකද්ද මේ කරන්නේ? සතීන්ද්‍රිය ශක්තිමත් කරනවා. මොකද මේ සතීන්ද්‍රිය දුර්වලභාවය නිසායි තාම අපිට මේක සමබර කරන්න බැරි වුණේ. මේ පැත්තෙන් සද්ධාව වීර්ය උඩට ගිහිල්ලා, මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පල්ලෙහාට ගිහිල්ලා අපි සතීන්ද්‍රිය ශක්තිමත් කරද්දී මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී අපි මොකද කරන්නේ? සද්ධාවෙන් පින්කම් කරනවා. අපි වීර්යෙන් පින්කම් කරනවා. සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරලා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට ප්‍රඥාව නම් මොකද ඇත්ත දකින්නේ? ධර්මයේ දකින්නේ, සත්‍යයේ දකින්නේ. සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරලා, සද්ධාවෙන් වීර්යෙන් ධර්මය හදාරලා අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අපි ප්‍රාර්ථනා කරන අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් අනිත්‍යයි කියලා දකින්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට එන. සමාධිය ප්‍රඥාව උඩට ඇවිල්ලා මේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකව සමව වැඩිලා උතුම් සෝවාන් ඵලයට, උතුම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියට රහත් ඵලය දක්වා. මොනවාද බල ධර්මයන් කියන්නේ? එයා සද්ධාව තුල ජීවත් වෙන්නේ සද්ධාවෙන් අනිත්‍යභාවය දකින්නේ. එයා වීර්ය තුල ජීවත් වෙන්නේ වීර්යයේ අනිත්‍යභාවය. එයා සතිය තුල ජීවත් වෙන්නේ සතිය අනිත්‍යභාවය. එයා සමාධිය ප්‍රඥාව තුල ජීවත් වෙන්නේ සමාධියේ ප්‍රඥාවේ අනිත්‍යභාවය. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? ඈ සංසාර බය දකින්න, සංසාර ගැඹුර දකින්න, සංසාර දුර දකින්න, තමා තමාට කුත වේදී වෙන්න, තමා බුදුරජාණන් වහන්සේට කුත වේදී වෙන්න, මේ උතුම් චතුරාර්ය සත්‍යෝ ජීවිතයට එකතු කරගන්න, දුක තමා තුලින් දකින්න, දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකින්න, දුක නැති කරන්න නම් තමාමයි තෘෂ්ණාව නැති කළ යුත්තේ කියලා දකින්න,
දුක නැති කරන මාර්ගය වන අරහත්ාංගික මාර්ගයේ ගමන් කරනවා. අරහත්ාංගික මාර්ගයේ ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබ දක්ෂ වෙන්න ඔබ ලැබුවා වූ මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතයේ ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ඵලය ජීවිතයට ගන්න ලෝකයේ ලෝකයේ ස්වභාවයෙන් තියලා කරුණාකර ඔබ ලෝකේ නිදහස් බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළුනේ අපිට ලෝකය හදන්න කියන්නේ නෙමේ මම ඔබට මේ බණ කියන්නේ ලෝකය හදන්න නෙමේ ඒ මොහේ තුල මම නැහැ මොකද ලෝකය කැඩෙන විදෙන විසිරෙන අර්ථයයි ලෝකය එනිසා මම ඔබට මේ ධර්මය දේශනා කරන්නේ ඔබ උපයෝගී කරගෙන මම නිදහස් එතන හරිද ඔබ උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න යන ගමනේදී මම ඔබ ගැන එක සිතුවිල්ලක්වත් හිතන්නේ අවංකව කියන්න මම එක සිතුවිල්ලක් ඔබ ගැන හිතුවොත් මම මුළු ලෝකය ගැන හිතුවා ඒ නිසා මේ මොහොතේ මම මේ උතුම් විදර්ශනා ධර්මයන් ඔබට දේශනා කරලා මගේ අරමුණ ඔබව උපයෝගී කරගෙන මම නිදහස් එන ඔබ මොකද කරන්න ඕනේ ඔබ දක්ෂ වෙන්න මාව උපයෝගී කරගෙන ඔබ නිදහස් මාව මේ ලෝකේ තියලා ඔබ නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිව මේ ලෝකේ තියලා උන්වහන්සේ නිදහස් වෙලා කියලා යසෝදරා උත්තමාවිය අපිව මේ ලෝකේ තියලා උන්වහන්සේ නිදහස් වෙලා ගියා අර පටාචාරාව කිසා ගෝතමිලා සුනීතලා සෝපාකලා අන්ත දුර්වල තැනකින් මතුවලා අපිව ලෝකයේ තුල තියලා උන්වහන්සේලා නිදහස් වෙලා ගියා එනිසා මම මේ මොහොතේ උත්සාහ කරන්නේ ඔබලාව මේ ලෝකේ තියලා මම නිදහස් වෙලා යන්න එනිසා ඔබ උත්සාහයක් ගන්න මාව මේ ලෝකේ තියලා ඔබ නිදහස් වෙලා යන්න සාදු කියන්නේ පින්වතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ උතුම් ධර්ම දේශනාවෙ උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරලා ජීවිතේ තුලින් අප්‍රමාණ සංසිල්ලක් අත් කරගත් ඒ වගේම පින්වතුන්ලා වගේම එමෙත් මග රූපවාහිනි ආයතනය අප්‍රමාණ පිසකට මේ ධර්ම දේශනාව සජීවීව විකාශනය කරලා අප්‍රමාණ වූ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්ත නිසා කල්පනා කරන්න මේ කරගත් උතුම් ධර්ම දානමය පින මුලින්ම මේ පින්කමේ ඒ අනුශාසන ධර්මයන් සකස් කොට දුන් කරන්දෙනිය ගලබඩ සෛලතල ආරාම විහාරාධිපති අවසරයි කුඩුමේරියේ සෝමිස්තර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මුලින්ම ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයටම මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදුනා ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම වැඩම කොට වදාළ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම මේ මෙත් මග ටීවී ආයතනයේ අපේ ගෞරවනීය අනුශාසක ස්වාමීන් වහන්සේටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදු කියන සාදු 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 ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් මේ උතුම් ධර්ම දේශනාව උදෙසා අපිට මේ බාර මතක් කළේ අපේ ගෞරවනීය ගල්දුව ආරාමයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපේ කහගොල්ලේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ මහත්යාව වෙනුවෙන් මට මේ ධර්ම දේශනාව මතක් කළේ ඒ නිසා අපේ ගෞරවනීය කහගොල්ලේ ඒ නායක ස්වාමීන් වහන්සේටත් මේ මොහොතේ මේ උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයටම මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාර්ථකයි. ඒ වගේම මේ පින්කම සංවිධානය කරපු පින්වත් නිහාල් සිඟසිංහ මහත්මයා ඇතුළු දායක සභාවේ කාන්තා සමිතියේ ඒ සියලුම ගම්වාසී සියලුම පින්වතුන්ලාට කල්යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන උපකාරක ධර්මයන් සකස් කර දෙන සියලුම පින්වතුන්ලාට ඒ වගේ මේ
රටපුරා විකාශන කටයුතු සිද්ධ කළ මෙත් මග ඒ රූප වාහිනී ආයතනයේ සිදුවන පින්වතුන්ලාටත් දැක බලා සතුටු සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ තින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ඒ වගේම මේ රැස් කරගත් වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් ඒ වගේම මේ විහාරස්ථානයේ කාන්තා සමිතියේ ඒ වගේම දායක සභාවේ කටයුතු කරලා මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මහත්ම මහත්මීන්ගේ නම් මේ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටීමේ අතීතයේ අපවත් වී වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා පරලව ජීවිතයේ පින් බලාපොරොත්තු වේ නම් තමන්ගේම දෑතින් කරගත් ආ වූ පින්කම් සේසිතා මේ උතුම් ධර්ම දානමය පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා පරලව ජීවිතේ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව උදෙසාම මේ පින් හේතු වේවා කියලා ඒ අපවත් වී වදාළ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ රුවගුණත් පින්වතුල්ලාගේ මෞදමාපියන් ඥාතීන්ගේ රුවගුණත් සියයට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නම් සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස්තර ගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දිවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්ත්ව දෙවියන් සතර වරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානු මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානු මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානු මොදන්තු සබ්බ සංකප්පේ සිද්ධියා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං කරං සුවචෝ චස්ස මුදුවනති මානේ සන්තුස්ස කෝච සුබරෝච අප්පදිච්චෝච සල්ල උක උත්ති සංකේන්ද්‍රයෝච නිපකෝච අප්ප දබ්බෝ පුලේසු අනනු ගිද්දෝ නච කුජ්ජං සමාචරේ කිංචි හේන භින්නෝ කරේ උපවදේ සුඛිනෝ වා කේතිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා යේ කේචි මාන දූතස්ති තථාවා තාවිරාවා අනක සේසාදීකා වා හේ මහන්තා වා මජ්ඣිමා රස්ස කානුගතුරා හිට්ඨා වා හේව අද්දිට්ඨා හේ ච ධූරේ වසංකි අවිධූරේ භූතා වා සම්භවේති සත්තා භවන්තු සුඛි සත්තා නපරෝ කරන්නේ කුබ්බේත නාති මඤ්ඤේත කත්ත කිනං කංති ව්‍යාරෝසනා පටිග සංඥානාන මෙමාන්‍යස්ස දුක්ඛ නිත්තේය මාතා යතානි අම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ වංකි සබ්ද භූතේසු
සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අදෝ ච තිරියං ච අසංඝාදං අවේරං අසුතත්තං චිත්තං චරං නිසින්නෝ සයනෝ ආයාවතස්ස නිගඩ මිද්දෝ ඒකං සතින් අදිස්සේ ගම්මනේකං විහාරං ඉදමා වූ දිට්ඨින් ච අනුකගම්ම සීලවාදස්ස නේන සම්බන්ධෝ කාමේසු විනෙය්‍ය ගේ ධම්ම ධාතු භක්ත සේයං පුනරේති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේකං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රවිවත්තනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජෝතෝ නායදෝ අරසාරති පදුමුත්තරෝ සත්‍යසාරෝ සුමේදෝ අග්ග පුද්ගලෝ සුජාතෝ සබ්බ ලෝකං ගෝපියදස්සී අත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සම්වරෝ කුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකේ සබ්බහිතෝ සත්තා විස්ස භූසුකදායකෝ අකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ යෝ පස්ස කෝසිරි සම්පන්නෝ ගෝතමෝ සාක්‍ය තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත හලේන ච ත්වේපි තං අනුරක්කන්තු ආරෝගේන සුකේන චාති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සම්පදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේජය මංගලං සබ්බේ තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්තන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු තේ ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම සදාති මහා සංඝරත්නය අරමුණු කරගෙන කරගත්තා වූ මේ උතුම් ධර්ම දානමේ පින්කම් තුලින් රැස්ුණා වූ පින් පින්වතුලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍යධර්මය දැකීමට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්‍යා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා හොඳයි පින්වතුනි මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරනවා ස්වාමීන් වහන්සේ ආශිර්වාදෙන් සීලස කියන්නේ අභිවාදන සීලස චම් වච්චාත්චායිනෝ චත්තාරු බ්‍රහ්මා වඩ්ඩන්ති ආයුගන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේච අතෝ නිපානසං ඉමිනාතේ සමිච්ඡතු පෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මහා බෝසතුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සැසමුතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් කරගත් ආතුම් ධර්ම දානමය පින්කම් වල ශක්තියෙන් රැස්නා වූ පින් ගෞරවනීය විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේලාටත් ඒ මෙත් මඟ ජීවී ආයතනයේ අනුශාසක ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුන්ලාට මව් දෙමාපියන්ට දුවා දරුවන්ට දැකබලා සතුටෙන් සිල් දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයට මේ ධර්ම දේශනාව සඳහා අපිට මතක් කිරීම සිද්ධ කරපු ගෞරවනීය කහමුල්ලේ ගෞරවනීය සෝමවංශ නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මෙත් මගේ ටීවී ඒ විකාශනයේ උදෙසායි මුදලින් ආධාර කළා වූ සියලුම පින්වතුන්ලාටත් අපේ පින්කම් සංවිධානය කරපු අපේ පින්වත් නිහාල් සුදසිංහ මහත්මයා ඇතුළු සියලුම දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සැනසෙත්වා